න් සරණයේ ඔබැතෙනටම උතුම් මැදින් පපුොර පසුලොස්ක පහෝ දිනේ බෞති්‍යයා මාධි්චාලයෙන් අපි නැවතත් සජීීව ඔබත් සමකින් සම්බන්ධ වන්නේ. උතුම් වූ මැදින් පොර පසලොස්සුක පොහෝ දවසේ ජාතිය බුදු නාලිකාව බෞති්‍යයා මාධිජාලය සුපින්වත් ඔබෙත සධිවේතනය කරන පොහෝතා සජය විකාශන මාලාවේ පලවන සද්ධර්ම දේශනාවත් සමකින් අප මෙලසන් ඔබත් සමක සජීවීව එකතුවන මේ මොහොතේ. සිදු කලාවෝ ෞරවනනි යාරාධනාවෙන් දම් සභහාමන්්ට පේවෙත වැඩමකොට වැඩහිදින ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේ ගොතටුව චන්දන විහාරය විහාරාධීපති මහරගම සිරුජරක්ඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූචනීය හිංගුරේ පං්ඥාසේ කර ගෞරවනය පින්වත් ස්වාමීින් වහන්සේ අභිහැම දෙනාම පළමුුවෙන් සාතුනාදනංවා නමස්කරපූරකෝ පිළිගනිමෝ. සාතුූසාතුූසාතු. දැවතුන දසේ උතුම සදධර්ම දශාව වෙනුවෙන් පින් බ්‍රදායකත්වය ලබාදමෙන් කටයුතු කරනවා පිටකෝට්ටේ පිටමුල්ල පාරයේ පතිංචි සමන්තයේ විමලසේන මහත්මිය දෙවන සහ දෙවමිනී දියනියන් දම්සිත් සහ දෙවන් පුතනුවන් ප්‍රධාන ආදරණය දෙමව්පියන් ඇතුළේ පින්ත් පිරිස එකමුතුෙන්. එවගේමයි ගල්කිස්ස පදිංචි රන්දිමාද සිල්වා මහත්මිය තලාහේන පදිංචි දුලානී ප්‍රියංජලීද සිිල්වා මහත්මිය ගල්කිසේ පදිංචි. හසිීත දසුන් මනතුංග මහත්තා ප්‍රධාන එම පවුලේෙ සදැහැති පින්වත් පිරිසත් මේ උතු මැදින් පුරපසලුස්ක පොහෝද අවසේ මේ උදසන සද්ධර්ම දේශන වෙනුවෙන් පුුණ්‍ය කාමී දායකත්පයන් ලබාදමෙන් කටයුතු කරනවා. එහෙම නම් අපි සඳහම් අසන්නට සූදානම්වෙමු පළමුුවෙන්න අප ලෝතුරු තතාගත සම්මා සම්බුදුපයාණන් වහන්ේ උදෙසා මල් පෝජාවන් සිදු කරන්නටත් එන් අවසන ගෞරෝනය පින්වත් ස්වාමීන් වහන්සේට ැත්වටිය පිගන්වමින් ධර්ම දේශාවට ආාධනා කරන්නට පින්වත්දායක පිරිසර දැන් අපි අවස්ථාව ලබා දෙෙනවා, හෙවිසි කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන අතරවාරේ. ඉන්නනතුරුව ගෞරුවනනි ස්මින්න් වහන්සේ සත්්ධර්ම දේශනාව පවත්වනවා ඇති.

ධම්ම සබනකාලු අයං බදන්ත දම්ම සවනකාලු අයං බදන්ත දම්ම සවනකාලු අයං බදන්ත නමුතස්සෙ භගවෙතුෝ අර අතුෝ සම්ම සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතුෝ අර අතුෝ සම්මා සම්බුද්ධස්සේ नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स <coughs> सुविजानो भवं होति सुविजानो पराभवो धम्म कामो भवं होति ධම්මදෙස්ස පරභාවතිී. ශ්‍රද්ධාවන්ත පින්වත්න අදවතුම් මැදින් පපුරු පසලොස්සක් පොහේ දවසේ සජීවී විකාශනය කරන පුරාපැය දෙකක් මේ ධර්මානුශාසනාවෙහි දායකත්වය භාරගෙන කටයුතු කරන සමන්තිනෝනා මහාත්මනය ප්‍රධානකොට ඇති. කල්ලයාන මිත්‍ර සත්පුරුෂ පින්මත් පිරිස. ලක්වැසි ලොෝ වැසි හැමදනාටම ඒ තතාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් පනිි විඩේ බෙදාදීන් වස් බොහෝම ශ්‍රද්ධාවෙන්මපින්කම සිද්ධ කරන්නේ. කෙබදුු මාතෘකාාවකින් ධර්ම දේශනාව සිද්ධ කළල යුතු යන්න බිමසනකොට සීපත් කළේ ස්වාමීන් වහන්ස පරාභව සූත්‍රය මෝලික කරගෙන ධර්මදේශනාව සිද්ධකරන්ට පුළුවන්න හොඳයි කියලා. ඒ අනුව පින්වත්න අද මේ ධර්මානු ශාසනාව පරාභව සූත්‍රයේ මෝලික කරගෙනයි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ පේ දායකත්තේ බාරගත්තු සමන්ති නෝනා මහාත්මරී ප්‍රධාන කොට ඇදති කල්‍යාන මිත්‍රක පිරිසගේ ඉල්ලීම පරිද. පරාභව සූත්‍රයේ සඳහන් වෙන්න තනක් පින්න දුන්ට මතකයි පිරිවානා පොත්වහන්සේ තුළක් පරාභව සූත්‍රයේ තිබෙනවා. කසී භාරත්්වාජ සූත්‍රයට පස්සේ තියන සූත්‍රයේ තමයි පරාභව සූත්‍රය. ත්‍රිපිටකේ තුළ පින්නතුනි මේ සූත්‍රය සඳහන් වෙන්නේ සුත්ත නිපාතයේ. පරාභව කියන වචන තේරුමත් පින්නතුන් දන්නවා එතමයි පිරිහීම කියන එක බුදුරජාණන් වහන්සේට මේ සූත්‍රයේ දේශනා කරන්නට හේතුනු කාරණාවක් තියනවා පිනතුන් දන්නවා දෙවියන් තමයි බුදු හාමුදුරනගින් ඇහවේ මංගල කරුණු මොනවද කියලා මංගල සම්මත කරුණු ට පසුදින දෙවියන් කල්පනා කළා අපි බුදු හාමුදුරුවන්ගෙන් මංගල සම්මත කරුණු විමසුවට භාගතුන් වහන්සේගෙන් පිරිහීමේදරටු අප එහවිෙන ෑනේ. මංගල සූත්‍රයේ දේශනා කරපපු දවසට පහුවදාම තමයි දෙවියන් බුදුරජණන් වහන්සේ ළඟට ඇවිල්ල විමසුවේ ස්වාබීණි පිරිහීමේ දොරටු අපිට ප්‍රකාශ කරන්න කියලා. අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ පින්නතුනි දෙවරුන්ට දේශනා කළේ මේ සූත්‍රයේ විසේසයි හේතුව තමයි අවිජහිත දේශනාවක් අවිජහිත කියල කියන්න පින්වත්න සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහැර දේශනා කන සූත්‍රයක් මේක ඒකයි විසේස සියලු බුදුරජාණන් වහන්සලා විසින් අත් නොහැර දේශනා කන සූත්‍රයක් සූත්‍රාතර මහා සමි සූත්‍රය රාහුලෝවාද සූත්‍රය ධම්ම චක්ක පවත්තන සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය එවාගේම අදාපීගෙන ගන්න පරාභව සූත්‍රය අවිජහිත දේශනා කියලයි මේවට කියන්නේ. මේ දේශනාව ආරම්භ වෙන්නේ මේ විදියට ගාතාස්ුරූ පෙන්ති යෙන්නේ දවතාව ප්‍රශ්නයහට පස්සේ බදු හාදුරඋත්තර දුන්නේ සුවිජානෝ භවං හෝත, සුවිජානෝ පරාභවෝ ධම්ම කාමෝ භවංහෝතී ධම්ම දෙසී පරා බවෝ අර්ථේ දේරුම්ගන්න බොහොම ලේසේ සුවිජානෝ භවං හෝතී දියුණුුවෙන තැනැත්ත දේවතාවනි සුවසය දකිින්ට පුළුවන් සුවිජානෝ පරා බවෝ පිරිහෙන කෙනත් මේ ලෝකෙ සුවසේ දකින්න පුළුවන්. ධම්ම කාමෝ බවංහෝතී ධර්මයට කැමජිතැනැත්තා දවුණු වෙනවා. දම්ම දෙස්සී පරාබවෝ. ධර්මයට දේශ කරන්න පිරිහෙනවා. හර ලේසේ තේරුම් ගන්න. අපි කතාාවකුත් හලතියෙන් හැදනගහ දෙපෙත්තෙන් දැනය කියලා. හිට ඉුවට පස්සේ. බීජයක්ෝ පෙත්ති දෙක් එෙනනකොට තේරුම් ගන්න පුුවන් හැදනවද නැද්ද කියලා. ඒවගේ පිරි හෙන කෙනත් දියුණු වෙන දෙදනාම හැසිරෙන විදිියෙන් ක්‍රියා කරන විදිියෙන් මේ සියල්ලෙන්ම තේරුම් ගට පුුවන්කම තියෙනවා. පින්නතුන්ට මතකයි ආලක බුදුහාමුදුරුවෙන් ඇහුවේ කින්ං සසෝ සුචිනෝ සුකමාව හතයේ. බුදුහාමුදුරුවනේ මේ ලෝකේ නිතර පුරදදු කොද සැප ලැබන කියලා. බුදු හාමුදුරු වදාලා දම්මෝ සොචින්නෝ සෝකමාාවහතයේ. ධර්මය පුරුදු කොළොත් තමයිකෝ සැප ලැබෙන්නේ. මේ තමයි පින්නතුන එකම පිහිට. ඒ තමයි තතාගත බුදුරජණන් වහන්සගේ පිහිට. මහනාම සෝත්‍රෙත් පින්නතුන්ට මතකයි දවසක් මහනාම සාක්‍ය භාගතුන් වහන්සගින් විමසනව සාමීනී බදුරජණන් වහන්ස මම නිතර ඔබහන්ස බලන්නෙන්නේ කිඹුල්ලත් නුර රහා. කිඹුල්ලත් නුවර නගරනේ බුදු හාමුදුරුවරේ හරි ජනා කීරණයි. එක්රෙන්ටික් වෙලා සහර දවස්සලට එක දසට මිනිසු තුන් හතරදිනෙ කෙඹුල්ලත් නොර මැෙනවා. බුදුහාදුරේ මට ලොකු බයත් තියෙනවා එහෙම ඔබහන්සේ බලන්නේන දවසකට බැරිවෙලාවත් මහ පාරිදී. යන තුරක් වෙලා මාව මලොත් බුදුහනේ මගේ ළඟ ජීවිතයට මොදවෙ. හැබැයි බදුහනේ ම හොඳර ධර්මී පුරදුගන්න කෙනෙ බුදුහාමුදුරු වදාලා මහනාම හොඳම දේතමයි ඕකට ගිතෙල් පුරූප කලයක් ගන්න. කලයක් කරගෙන කලේ කට ගට ගහල වතුරයට රගෙන ගිහිල්ල වතුරයට දෙ ගලකින් හල බෙදින්ටෝනනි. බිඳහම් ගිතෙල්ටිකෙන්නේ උඩට කටුටික යන්නේ අටට. ඒගේ තමයි මහනාම නිරන්තරයෙන් පුරුදු කරල තියෙන්නේ කුසලේ නං මහපාරි මලත් ගගේ මලත් මොහු දෙ මලත් ඉස්මතුවෙන්නේ කුසලයයි කිව්වා. දැම් තේනොද පින්නතුනි ධර්මය පුරුදුකිරීම තුළ ජීවිතේ කොතන කොයි මොහොත නැතිවුනත් ධර්මයට කැමිති කෙනගේ ජීවිතේ කෙලවර වෙන්නෙත් පින්නතුනි කුසලයෙන්මයි. මහනම ගතර ගියා. ඉහිල කල්පනා කලා උත්තරේ හරිගියන ඊට පහවෙනිදා පහුවාවා. ඇවිල්ල මහනා මාපහු කියනවා සාමීනි භාකතුන් වහන්ස මගේ හිත නිතරම නැබුරු වෙලා තියනෙ තුළුඩුවන්ගේ පැත්තට. තුළඩුවන්ගේ පැත්තර නැබුර වෙච්ච හිතක්තියන මට බැරිවෙලාවත් මහපාරිද. එක්සිරන්ඩක් වෙලා මාව මලොත් මගේ ඊළඟ භවට මොකද වෙන්නේ. බුදු හාමුදුරු වදාලා මහනාම නැගැහිට පැත්තර නමිච්ච ගහක් තියෙනනවා ඒ නැගැහිර පැත්තර නමිච්ච ගහ හුළඟක්කාවොත් වැටෙන්නේ මුණ පැත්ටද නැගැෙනහිර පැත්තර න්නැබිලතියෙන්නේ හුළඟක්කා පැත්වටෙන්නේ නගනහිර පැත්තර තමයි. බුදුහාමුදුරු වදාළ මහනාම ඒ වගේ තමයි ඔබේ හිත නැබුරු වෙලා තින්නේ තුළළුවන්ගේ පැත්තට නං ජීවිතයට මරණය කොහෙංආාවත් වැටෙන්නේ හොඳ ඒ අයිකවවේ දම්ම කාමෝ භවංහෝතී ධර්මයට කැමිති කෙනා දවුණ වෙනවා ධම්ම දෙස්සී පරා බවෝ ධර්මයට දේශ කරන්න පිරිහෙනවා. පින්වත්න බුදුරජණන් වහන්සේ අංගුත්තර නිකායි තුංග නිකොටසේ පංචක නිපාතේ සම්මත්ත නයාම කියල සූත්‍රයක් දේශනා කළ කාරණවාහරි වැදගත් බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙන කරුණු පහකින් යුක්ත පුද්ගලයා කොච්චර බනැහුවත් කොසල ධරමය තුළින් ඔහු ආරි මාර්ගයට බැසගැනීමට පුළුවන්කමක් නෑහුට. එක ධර්ම කතාවට පරිභව කරනවා දෙක ධරම දේශකයන් වහන්සිට පරිභව කරනවා බනහනවා නැත්තෙ නෑ නමුත් බුදු හාමුදුරු දේශනා කරනව ධර්මය ඇසුවත් කුසල ධර්මය තුළින් ඔහු ආර්මාර්ගයට බැසගන්නේ. ඇයි මේ කරුණු පහතියෙන වනං. තුගනියක තමයි තමාට පරිභව කරනවා. ඇයි ධර්මයට පරිභව කරනකොට ඒක තමන්ටම තමන්ග ජීවිතයට කරගන්න පරිභවයක් හාසමානයි. හතර. එකඟ නෝ සිතින් තම යහු බනහන්නේ. පස්සනියක තමයි නොනුවනින් තමයි ඒ බනැහුවත් ඔහු යම් දවසක මෙනෙහි කරන්නේ. ඉරි සහොඳයට මතක තියාගන්න කවදාවත් පින්න තුනි සිදුරු සොයන්න හිතාගෙන. දේශකයන් වහන්සකවත් ධර්මේවත් සිදුරු හොයන්න හිතාගෙන කවදාවත් බනහන්ටිපා. එතකොට බුදු හාමුදුරු දේශනා කළේ කුස්සල දධරමේ තුලින් ඔහු කොච්ච බනහවත්. ආරිමාර්ගයට බැසගන්න නෑ ඇයි බනහන්නේ කොයිවෙලාවද සිතුරක් හොයන්න කියලා බනහන්නේ කොයිවිලාවද දේකයන් වහන්සගේ බරදක් හොයන්න කියලා ඒම කවදාමත් බනහන්නපා. පිනතුන්ට මතකයි අපි බොහෝ අවස්ථාවල දිත් කියල දීලා තියෙනම සෝතානු දත සූත්‍රයේ ඒඇන්න්නේ මනුස්සලෝකෙදී බනහන කෙනාට එක පැත්තකෙන් විතරක් නෙවේ හතර පැත්තකින් ආරක්ෂාවතියවා. <grabas> <n> ි ගොඩාබනහනවනේ බොහෝ දෙනකුට තියෙන ප්‍රශ්නයක් තමයි හාමුදුරුවන මේ කොච්චට බැනැහුවත් අපි කෞද දන්නේෙ ජීවිතය අවහන කාලවේ මතක් වයිද. නැද්ද කියලා. මතක් කොනත්කයි නොවුනත්කයි. ඒ වෙලා හඳ බන හොඳට හන්න. ඇයි. එබඳ කෙනා බුදු හාමුදුරු දේශනා කරනවා මහනනී ජීවිතය අවසාන කාලේ එක බනපදයක්කත් මතක් නොවී කරුඩිය කළත් ඒඇත්තට සුගතිය තියෙනවද නැද්ද. සුගතිය තියෙනවා. බලන්නකු අංගුත්ත්‍ර නිකායේ සෝතානු දත සූත්‍රේ. එතකොට ඒ පුද්ගලය අසීයෙන් සහිමුලා වෙලා මරණයට පත්වෙයි කොච්චට බනැහුවත් එක බනපදයක්ත් මතක්වෙන් නැතුව දැන් කොහෙදු උපදින්නේ. අන්නෙතර දේව නිකායකය අන්නෙතර දේව නිකාවල් පින්නතුන් දන්නවා වස්ස වලාක දෙවියෝ ඉන්නේ ඒ දෙවියන් කමැති වැස්සට එකන වැැස්සි වැස්ස වහින කොට සතුරුණ දෙවියන්ට කියනවා වස්සවලාක දෙවියෝ කියලා. සීතල තියනකොට සීතල සුලං හමනකොට ඒකෙන් සතුරුණ දෙවියන්ට කියනවා සීතවලාක දෙවියෝ කියලා මේ අදී වසයෙන් කොටස් පහත් තියෙනවා මෙහි උපදින්නේ කවුද මනුස්සලෝකද බනහපු එහත්ත ජීවිතය අවසාන කාලේ මැරණකොට එක බනපදයක්කත් මතක් නොවිච්චය. දැන් සුපති සැලසෙෙුොහොමද. බුදු හාමුදුරු වදාලා මහනිි ඒ දේවතාවන්ට ටික දවසක් ටික කලක් යනකොට මනුස්සලෝක හපු ධර්මය සිහිපත් කරගෙන එතනිින්ම ධර්මය අාවෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයට පත්වෙෙන්න්න පුළුවන්. ඔය තමයි මනුස්සලෝක ධර්මයට කැමැති. බනහනෙනාට ලැබෙන පලවිනිනා රක්ෂාව. තව පුද්ගලයක්කන්නවා දෙවිනියා හොඳට බනහනවා බන ලියා ගන්නවා බන කතා කරනවා ඒ කොච්චර වුණත් අවසානමොත්ත මෙරන කොට බනපදයක්කත් අහපුුව මතක් වෙන්නේ නෑ. මෙ අත් ගිහින් ලොප දිනම කොහේද අන්න එතට දේව නිකායකය දැංකොහොමද රැකවරණේ සැලසෙන්නේ. අද පෝයේ දවසේ. අද පෝදවස තමයි දෙවියන් සුදර්මා කියන දිවිස්භාවට එකතු වෙන්නේ කුමක් සඳහාද භාගතුන් වහන්සේ ධර්මය සාකච්ඡා කරන්න. ඒ දෙවියන් දෙවියන් ධර්ම සාකච්චා කරනකොට අන්න තර දේවිනිකා දෙවියන්ටත් ඒ ධර්ම සාකච්ඡාව ඇහෙනවා ඇහනකොටඒ දෙවියන් කල්පනා කරනව කතා කරනවා මේ දෙවියන් සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව මනුස්සලෝකද හොඳට අහල තියෙනවානේ. යි ධර්මය මනස්සලෝකදති පුරුදු කරන එක බනපදයක්කත් පන්න තුනි කවදාවත්හක කියන්න නෑ. අන්නතකොට දෙවියන් සතුට වෙනවා මේ දෙවියන් සාකච්ඡා කර ධර්ම සාකච්ඡා මනස්සලෝක දයාහල තිය නො ට මේක අමමුත්තක් නෑ මට හරි පුරුදු මේ සාකච්ඡාව. අන්න එතනිින්ම ධර්මයාබෝදධ කරගෙන එතනිින්ම සුගතිගාමි තත්වයට පත්වෙනවා. ඔය තමයි මනුස්සලෝක බනහන එකේ දෙවිනි ආරක්ෂාව තුන තුන්ග නිියත් හොඳට මනහනවා. ධාරණය කරගන්නවා හැබැයි මැරණ කොටෙක් බනපදයක්කත් මතක් වෙන්නේ. කොයිද ගිල්ල උපදින්නේ. එක්කො වස්සවලාක දෙවියෙක් කරි සීතවලාක දෙවියෙක් කරි මේ අදී වසෙන් උපදිනවා. තුන්ගනයට කොහොම දාරක්ෂාව සලසෙන්නේ. බුදු හාමුදුරු වදාළ මහනෙන මගේ ශ්‍රාවකයෝ ඒ කියන්නේ මහරාතන් වහන්සේලා දිවිි ලෝකට වැඩම කල්ල බණ කියනව දෙවියන්ට. දෙැම් පිනතුන්ට මතක නිමුගලන් හරතන්හන්සේ. ියට කොච්ට නැකවද. අන්නේ රහතන් වහන්සේලා දිවිලෝකට වැඩම කල්ල බණ කියනකොට ඒ මන එහෙනව කාටද අන්න්‍ය තර දේවනිකායි දෙවියන්ට ඒ අහෙනකොට දෙවියන් කල්පනා කරනවා රහතන් වහන්සේ දිවිලෝකට වැඩම කල්ල කරන මේ සූත්‍රියය මං මනුස්තුලෝකෙදී අන් හරි හලා තියෙනවා. නස්සලොකද මේ සූත්‍රය හලතියනවා මට මේ සූත්‍රය හරිපුරුදයි මට මේක අමුත්තක් නෑනි කෙල වැටහෙනකොට ඉක්මට මෙතනින්ම්ම ධර්මයා බෝධකරගෙන එතනිම්ම සුගති ගාමි තත් යට පත්ෙනවා. අන්තිමේක. ඒ තමයි මනුස්සලෝක බනහාපු කෙනෙක් අසයෙන් සිහිමුලාබලා මරණයට පත්වෙලා ඒ මිපදුනාට පස්සේ අන්න එතර දේව නි කායක තමන්ගක් මනුස්සලෝකදදි එකට පින්ගරගත්තුව ඉන්න වනි මනස්ස ලෝක. මේ කල්ලයාන මිත්‍ර සංස දෙයක්. පින්කං කලත් එකට බෞද්ධය නාලිකාවේ බණක් යනවද හැම් පැත්තටම කතාගල්ලා කියනවා. එක හොඳයි එකන කල්්‍යයාන මිත්‍ර පිසක් එක්ක බන බෙදා ගන්නවා දේ ධර්මදානය එක දේශනාවක් යන ලස්සන හොඳටහන්නකෝ අන්නම කියනවා. එතකොට මනුස්සලෝකෙත් බණහන් එකට දන්දෙන් නකට පින්කං කරත් න එකට මැන ොට මැ එක ලට. නැමු දිවිලෝකීල්ල බල ොටන්නේ. එකට. අන්ෙතකොට තතා කරනවාකොහොමද. යාලුවට මතකද මනුස්තුලෝකන්න කාලි අපේකට බනහවා. යාලට මත නස් ලෝකින්න්න කාලි අපිකට දන්දුුන්න සිල්ගත්ත ාාවන කල අන්න මනුස්සලෝක දිකරගත්තු පින්ංකං තිවිලෝකෙදී මත කරගන්නවා. හොඳට මතක තියාගන්න මේ කරුණු හතර සෑම. ධර්ම දේශනාවකට සවන් දෙන්න කලින් මේ කරනුණු හතර මතකතියාගෙන බනැහැවොත් කවදාවත් වරදිින් නෑ. එනිසෑ බුදු හාමුදුරුවෝ සම්මත්ත නයාාම සූත්‍රයේ දේශනා කළේ කිසිම දවසක ධර්ම දේශකයන් වහන්සට පරිභව කරන්න එපා දේශකයන් වහන්සක දේශනාවට කතාවට පරිභව කරන්න එපා සිදුරු සොය නදහසින් කවදාවත් බන අහන්නපා ඒ විතරක් නෙවේ නොනුවනින් කවදාවත් ධර්මය මිනිහි කරන්න පළවිනි කාරණාව පිරිහීම දුරොටුව බුදු හාමුදුරුවනේ අපි දැනගත්තා ස්වාමීනි භාගතුන් වහන්ස දෙවිනි පිරිහීමේ දරොටු අපිට දේශනා කරන්න. දෙක අසන්තස්ස පියාහොන්ති සන්තේනකුරු තේපියන් අසතං ධම්මං රෝජේති තං පරාභවතුෝ මොකං. අස්ස පදෙන්පදය කියල දෙන්නන් සද්ධර්මයට අකමැති පිරිහීමට පැමිණ පුද්ගලයාට අසන්තෝ ඒ කියන්නේ මිත්‍ය දෘෂ්ටි ගත්තු අසත්පුරු සයෝ පියා හොන්ති ප්‍රියවෙනවා. සන්තං බුද්ධාදී සත්පුරුෂයන් කෙරෙහි නකුරුතේපියන් කවදාවත් ඔහුට ප්‍රිය කරන්නේ. අසත්පුරු සය හොට ප්‍රිය වෙනවා. නමුත් බුද්ධාධී ආරය උත්තුමන් වහන්සලා ප්‍රිය කරන්නේ. නෑ. අසතං ධම්මං රෝජේති අසත්පුරුසියන්ගේ මිසිිතරු දහමක් මේ ෝක තියෙනවන්නේ. අන්නේ දහම තමයි රෝජේත කියන්නේ ප්‍රිය කරන්නේ. තම් පරාභවතෝමුකං ඒ හේතු කොටගෙන දේවතාාවෙනි ඔහු පිරිහීමට පත්වෙනවා. කෙටියම්ම කිරම් මෙතන කියන්නේ අත්පුරු සය කෙලබෙන කාටවත්නෙව. නියත මිත්‍යා දුෘෂ්ටකයට මිත්‍යා දුෂ්ඨකයා සහ නියත මිත්‍යයා දුෂ්ටකයා කියලා මේ ලෝක දෙන්නෙක්කිඉන්නවා. ඔක්කොට වැඩිය බයනක් කවුද නත මිත්‍යා දුෂ්ටිකයා පිනතුන්ට මතකද බුදු හාදුරු වදාළ දවසක් ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද කල්ප විනාසේ වෙනකොට දිවිලෝක දෙෙවරු හිසකෙස් කඩාදාගෙන මනුස්සලෝකෙටනෙන. මනිසුන්ට කියන බිනිසුනේ කල්ප විනාසියි යෙන්නේ ඉක්මට පින් කරන්න කුසල් කරන්න අම්මතාත්තට සලකන්න කෞුද කියන්න දෙවියන්. දෙියන් හිසකෙස් නිකං කඩාදාන්න. හිසකෙස් කඩාදාන්න හේතුවක් ඇතුව. හිසකෙ කඩාදාගෙනයි දෙවියන් මනස්ත ලෝකට එෙන්නේ. මිනිස්සුන්ට මේ පනිිවිඩිය කියනකොට බුදුහාමුදුර දශනා කරන වානන්ද එදාට මිත්‍යා දුෘෂ්ටිකයන්ටත් පින්ක කරන්න සිද. පහල වෙනවා නමුත් ආනන්ද එදාට නියත මිත්‍යාදුෘෂ්ටකට දෙවියන් කියනවා කල්ප විනාසිය එන්න කියලා ඒ මොනමකිවත් දෙන් මිනිස්ු එදාට නියත මි්‍යාදුෘෂ්ටකයා පින්කරන්නේ පින්කරන්නේය කියව්ග. පිනතුන්ට මතකනේ මහදන සිටු පුත්‍රයා පිරිහුණේයි අසත්පුරුසියෝ ඇසුරු කරලා. සුරාවට පුරුද වනා. සූදුවට පුරදුුණනා හදන සිටිපුත්‍රයා. උ වතුරකට ලුණ දැම්බමගේ ධනය විනාස වුණා. මහධන බුදුහාමුදුරු දවසක් වදාළ ආනන්ද ඔය මහදන සිටුවරයා මුල්කාලි හම්බ කරපු දන එකතුකොර ගත්තනං අද මේනුවර පලවිනි සිටුවරය බබට පත්වෙෙන්න්න තිබුණයි කිව්වා. එහෙමත් නොවී පැවිදි වනානං අනිවාරෙන් රහත්වෙන්න්න ඉරතිබනයි කිව්වා. මහදන සිටුවරය හම්බ කලා නමුත් වියදං කලේ අසත් පුරුසුව ඇසුරු කොල්ලා මොකටද බොන්න වියදං කලා. ොන බලන්න හැටි. සූදුුවට වියදං කලා යාලුවන්ට වියදං කලා සල්ලිත් තියනකොට විතරයි ඔක්කොම ලඟ ඉන්නේ. ස ද ක් තු ෙන් පින්ද තුන්ට කිය න න්ට ඕන ගද දෙකින් ති. ම තියනකං මිස්සුළලඟගයි දවී ඕනතරංයාලුව ඉන්නවදට නැතිවෙෙනකොට නැ. මහදන සිටුවරයට පුද්දුම ධනය අත්තිබුණ ඒ එකන හදන සිටවරයා කියන්නේ. අන්තිමට උඩීමකන්දය. මහද සිටුවරරි අසත් පුරුසය ඇසුරු කරලා නැහිල නැහිල්ල නැහිල්ල නැත්තටම නැති වෙලා අන්න අන්තිමට මහපාරහිංගා කනුවා. අන්න පිරිහිුණ දැම්බලන්න කවරුත්නේ. නිකං හිතන්නකෝ ඒ හම්බ කරපු ධනයෙන් කොටසක් ඉන්ද්‍රියන් පිනවන් නැතුව. ශාසනහිට දුන්නා. සිවුරට දුන්නා ධර්මයට දුන්නා, සසුනට වීදන් කලානං මහපාරහිටියත් හාදුරු කෙනෙක් හරිි පිට පාතක හිල කන්න දෙනවා. නැද්ද දෙනවා. එහෙමතා කොච්චර තියනවද ශාසනය ඉතිහාසේ. පින දුට මතකද. ැත් ුව බදු හාදුරුව ික්ෂු හන්සලක කුටියක් කුටියක් ාන්න බිනකොට මනුස්සේකිඉන්නව තනකොළ ගලෝනු නිික්‍ෂුන් වහන්සල කටි වටේට වැවිච තනකොළගලෝනු. මේ මනුස්සේ දැකලා බුදු හාමුදුරුව අනවා කැමිති නෙද්ද මහන වෙන්න කියලා. බුදුහන්න්නේේ මම මහන කරගන්න කවුද කියලා වා. මම ඉතින් ඔය පන්සලේ වැඩක් පරක්රලා තියන දෙයක් කාල බීල ඉන්න කෙනෙක්නේ. ැයුත් හන්දුරම තට වැඩිය බුදදු හමුදුරු සැරිුත් හාදුරගේ හම සාරිපපුත් මේ මතනකොල ගවල ගලවන මනස්සයගෙන් පිහිටක් ලබපු කෙනෙක් කවරු හරි මේ කුටිවල භික්ෂුණු වහන්සේ අන්තර ඉන්නවද. අනේ සාරිපුත්ත මහරහත්ත වහන්සේකිව්වනේ ස්වාමීණී භාගතුන් වහන්සේ මේ මනුස්සය මට මතකයි මන්දවචක් පින්ඩ පාති වඩිනකොට වැඩට රයනකොට අරන්න බත්මුල බත් මල බතු හන්රුවන මට පාත්‍රයට පූජ කලානෙ මට හොඳට මතකයි. අන බලන්නක සාරිපපුත්්‍රම හාහරත්වන් වහන්සේ. නැත්තං පින්නතුනි වෙන කෙනෙක් නම් කියනවනේ මේ මනුස්සයාට මනස්සයගේ මො උදවද නෑ මට බත් මුල ප ූජ කලා බදු හාදුරුවනේ ඒන සාරිපපුත්තම මනුසේ ප ිර ගන්නකික්. පැවිදි කලාා. අන බලන්නකෝ මොකුත් නෑ බත්මුල පූජ කලා ඒ හේතු කොටගෙන. මේ ශාසනය හිටපු දෙවිනි බුදු කෙනෙක් වගේ කල්ල්‍යයාන මිත්‍රයන් වහන්ස සාරිපපුත්ත මරතන් වහන්සේ හිට නාුණනේ. භික්‍ෂුවක් ඇසුරු කරන්න පින්නතුන කවදාවත් වරදින්නේ. දරුවන්ට මේ යන රටාවට අනුව ඉදිරියේදී දෙමව්පියන්ට කනගාටු දායක සිදි සහන්න පින්නතුනනි හන් හම්බෙනවා. ඒ අපි ඔත්තු කවුරුද දන්න කාරණාවක්. යන දියට එනිසා පුංචි කාල ඉඳලා කුසල් ලකුසල්ම කියලා දෙන්න. සසරට බියම පින්නතුන ඇති කරන්න පින්කම්ම දරුවන්ලවා කරවන්න. මොකද දෙමව්පියංගු ළඟ දරුවඉන්න බොහම සුළු කාලයයි. අතහැරපු දවසට මොන අසත්පුරුසයෝ සමාජි හම්බේද කියලා කියන්න බෑ. ඉනිසා පුංචි කාලෙ කුසල් ලකුසල්ම කියලදීලා සමාජගත කලාට පස්සේ. වෙනස් උනත් අපිහෙම කියනවන වේ වෙනස් උනත් එදාට දෙමව්පියන්ට දුක නෑ ඇයි අම්ම තාත්තා පුංචි කාලෙදලා දරුවන්ට කුසල්ල කුසල් කියලදීලා තියනවා. අද කොච්ච්‍රණං පින්නතුනනි අම්මල තාත්තල, ස්වාමීන් වහන්සල ටැවිල්ල කියනව අනේ හාමුදුරුවනේ මේ දරුවෝ ඉස්තර හරි හොඳයි දෙැම්මකුත් කියන්න බෑ අසු කරන යාලු වනුව සෑහෙන්න් අ ද අපේ දරුව වෙනස්සවෙලා කියලා. දාවත් දුවල පුතාල මේ අහන හැම කෙනෙක් ම මතක තියාගන්න ජීවිතයේ තිබෙනතුරු දෙමව්පියන්ගේ නෙතට කඳුලක් උනන විදියට කිසිම දවසක වඩ කරන්නටිපා. එහෙම වනොත් ඒ පවු ගෙවන්න ගියාම සංසාරි පුරාම් පිින්න්නතුන ගිවන්න සිද්ධ වේවී. අම්ම තාතල හරි අමාරුවෙන් හම්බ කරලා මේ හැම දෙයක්ම කරන්න දෙබෙන මොහකොටවත් නෙවෙයි. ද සමහරනෙවෙයි ඇටකටු දියකර කරයි කිරිත්තෙක් කම්මල පොෝල තියෙන්නේ. එබඳ අම්මලට දරුවෝ පිටු පානවනං හොඳයට මතකතියාගන්න කවදාවත් හරියන්නේ. කවදාවත් හරියන්නේ. එ හොඳට සිහිපත් කරගන්න මහදන සිටුවරයා මහපාට වැටු නිකන්න්නෙවෙයි හම්බ කරපධනි අසත්පුරුසියන්ට දුන්න සූදුවට වියදංකලා සුරාවට වියදං කලා, මහා පර හිංඟාෑවා. දෙැම්බ ලන්නකෝ අනික් පැත්ත අනික් පැත්ත කියන්නේ ඔයත් හට මතකන අනාත පිණිඳතුම අසනී පවුණ කාටද වඩින්ට කිව්වේ. කාටද වඩින්ට කිව්වේ. සරියුත් මහරහතන් වහන්සට ඇයි අනේ පිසිුත්තුමා කවදාවත් බුදු හාමුදුරුවන්ගේ ප්‍රශ්නහන්නේ ඇයි භාගතුන වන්සේට වෙහෙසක් වේ කියලා. එදත් අවසාන මොත්තති පුරුෂයක්කත පනිි ඩියවේ සැරියුත් හාමුදුරුවන්ට මා ලන්ට කියන්න කියලා. අනේ සත්පුර සයණන් වහන්සේ වැඩමළලා. අන්න බලන්නකෝ අනවිීත්තුමාටත් හරියට තිබුණ නමුත් වේදං කලේ සාසනයට සිවුරට වීදං කලා සත්පුරු සියතුරු කළා කවදාවත්වැරදුනි නෑ. ඒකයි බුදු හාමුදුර දේශනා කළේ අජාසත්තත් පිරිහුණේ කවරු වැස්සතුරු කල්ලද. අජාසත්ත පිහිහුණේ අසත්පුරුස දේවදත තෙරුගඇසුරු කරලා. අන්න එතකොට පිරිහි මේ ලෝකමදීනවන පින්නතුනි දකින්න. ඉට පස්සේ බුදුහාමුදුරෝ අංගුත්තර නිකායි දේශනා කරනවා අසත්පුරස ධම්ම කිය සූත්‍රයක්. ඒ සූත්‍රයේ බුදුහාම්දුරු මතක් කරනම කරුණු හතරකින් යුක්තෝයේ අසත්පුරුසයායේ. එ අනුන්ගේ යම් අගුණයක් වේද මහනනේ. අසත්පුරුසය අහන්ටෝන පැනල කියන්න කිව්වා. අනුන්ගයම් අගුණයක් වේද අහන්ටෝ පැනල කියන්න කිව්වා ඒ අසත් පුරුසකමක්. දෙක අනුන්ගයම් ගුණයක් වේද කවදාවත් පිරිසක් ඉදිරිය කියන්නේ ඔ නසත් පුරුසයන්ගේ හෙටේ. තුන තමන්ග අගුණයක් වේද, කවදාවත් අ තව කෙනකුට කියන්නේ. හතර තමන්ග යම් ගුණයක් වේද අහන් නොනෑ පැනල කියන්නේ. මේ තමයි බුදු හාම් දුර දේශනහ කරපු අසත් පුරුසයකත් ළඟතින් ලක්සන හතර. දේවතා වීට පස්සෙ කියනවා ස්වාමීනිි භාගතුන් වහන්ස දෙවිනි පිරිහීමේ දුරටුවත් දැනගත්තා. සාමිනි භාගතනන් වහන්ස තුංගනි පිරිහීමේ දරටුව දේශනා කරන්න. ගාථාව නිද්ධාසීලි සභාසීලි අනුට්ඨාතාච යෝ නරෝ අලසෝ ක්‍රෝධ ප්ඥානෝ තං පරාභවතෝමකන්. යෝ නරෝ යම් මනුස්සේක්. නිද්ධාසීලි නිතර නිතර නින්දටම යොමු වෙලා ඉන්නම නං. සබාසීලි ලා පිරිසක් එකතු කරගෙන කතා කරන නම නම් බලං ඉන්නේ. අනුට්ඨාතාචය උට්ටාන වීරයක් නැත්තන් අලසෝ කම්මලි නං ක්‍රෝධ ප්ඥානෝ කරෝදය බහුල කොටන ගොහු එකනෙක් කොයි වෙලාවිත් කේන්තිිගත්තුකමන්නං ඉන්නේ තං පරාභවතෝමකං මේක තමයි දේවතාවෙන තුංගෙන පිරිහීමේ දුොරටුව. මෙතන කාරණ කීපයක් කියනවා. එකත් තමයි නිද්ධාසීලී මෙතනින් දේශනා කරන්නේ ඉර උදාවනතුරු නිදාගැනීම. අපි බොහෝ දේශනාවලත් කියලා තියෙනවා දවල් වෙනකං කවදාවත් නිදන්ටපා එතකොට පිරිහෙනවා. තමන් විතරක් නෙවෙේ ගෙදරත් පිරිහෙනවා. සමහර දරුවෝ නැකටින්නේ උදේ නමේට නමේ හමරට දහයට එකුළ අට නකට ඉන්නේ. මේ කියන්නේ අසනීපයක් නං වැඩක් කල්ල නං එහෙමනං ඒක කමක් නැහැ නමුත් සමහරු කරන්නේ නිකං ඔොහේ බුදියනෝ එ බුදියනකොට පිරිහෙනවා. හැබැයි මොනදේ කළත් මතගතයාගන්ටෝනේ උදේ පාන්දර අවදිවෙන්ට ෝනේ. කෙනෙක් කියනම නං වැඩ කලා සෑහෙන්ට දෙයක් කලා අද නැකටි නිබැරෙනවා කියලා නෑ එය හැමදාම කරන්නේ වැඩමයි. මුොන වැඩේ කළත් වැඩක් නෑ පෙන්නොතු උදේ පන්තර අවදිවෙන්නනැත්තං. පිරිහෙනවා. තමන්ගේ පිරිිහිම විතරක් නෙවේ මුොලු ගෙදරත් එෙක් පිරිහෙනවා. මෙක වර්ධම තේරුම් ගන්නපා මේ බුදහම්දුරු දේශනා කළේ පිරිහිීම දුරොට වක් නිතර නි දගන්නක. සමහරුගේ ජීවිත ඇඳං ගොටම දිය වෙන්නේ දට මියම වෙලා. එඉරිසම්බේ දරුවන්ට උදේ පාන්තර අවදි කරන්න ඕනේ. බ්‍රක්්ම මමුහුරත්තයෙන් අධ වෙන කොටයි පින්වත්නේ බුද්ධියත් අවදි වෙන්නේ. උදේ පාන්දරට මනස නිදහස්නේ. නිදහස් මානසිකත්තෙන් තමයි මිනිස්තුුන්ට ලෝකෙ ලස්සන සිතිබිලි පහලවෙන්නේ. උදේටමයි ලස්සට හිතන්න පොළුවන්. නාචින්තයන්තෝ පොරිසෝ විසේ සමධදිිගච්චති නොසිතන කෙනා කබදාවත් මේ ලෝක විශේෂත්්‍යයයට පත්වෙන්නේ පත්වෙන්නේ. ඒස නිද්ධාසේලී නිදාගන්නපාකිවනෙවෙයි උදේ පාන්ද ්‍රබදි වෙන්ට ඕනේ. කුරුල්ලොත් උදේ පාන්ද ්‍රබදි වෙලා සින්දු කියලා ගීත කියලා. අපි අවධිකරවනවන. කුරුල්ලොත් එහෙම කරනම නං මිනිස්සු වෙන අපි කොහොම කරන් ඕනෙද. අනිත් ඉස්සර අතී්‍ය මේ ශාසනයේ බුද්ධකාලේ වඩුවෝ. පින්වත්න බුදුහාම්දුරු ඉන්න පැත්තට පයිදාල කවදාවත් බුදියගත්තිනෑ. මේ ලස්සන ශාසනයක් මේක ඇයි නිදාගන්න කොටත් බදුහාමුදුර ගැෙන හිතන්නේ. කවුද අපි විතරයි. ඇත්තන්ට මතකද සාරිපපුත්ත මහරහතන් වහන්සේ. හැම දාම සැතපෙන්න කලින් බලනවනේ ගේ ගුරුුවරය අස්සජි මහරතන් වහන්සේ කොහෙදන්නන්නේ කියලා. සරියුත් හාමුදුරු කවදාවත් සසජිමහරතන් වහන්ස ඉන්න පැත්ට පදාල සැත පෙන්නෑ. ඊට පස්ේ බුදු හාමුදුර දේශනා කරනවා මේ සාස සභාසීලිය කියලා කියන්නේ යම්කිසි කනෙක් ඉඩක් ලද මොහොතක් තියනවාවද ඒ මහොත කරන්නේ තවත් කෙනෙක් කල්ලගෙන කතා කරනවා. විශේසින් පෝයවගේ දවස්වලට දවසයි නෙ තියන්නේ මාසක ට එකක දවසයින. ඒ දවස්සේ මීන් වහන්සනමක් ඊළඟ බනට හරි වඩින්ට ප්‍රමාද වුණනොත් සභාසීලයේ එකන කවරු හරි අල්ලගෙන කතා කරන්නඩපා. නොගලපෙන කතාවක් තියෙනව නම් කවදාවත් එතන්ට අන්නපා ඒවයි අංකොන් ගෑවිලාං කොහෙ හරි තමන් යෙනනවා. එතකොට තමයි තේරෙන්නේ අපරාධ එතට එතැන්ට කිය කියලා. ඔය මීට පෙරත් ධර්ම දේශනාවකදී අපි කියලා තියෙනවා ම්ඹබල පිටිය වජර ආරාමි වැඩ හිටියන පැලෑනේ සිරි වජරජාන මහනාක හාමුදුරෝ. උන්වහන්සේ බෝධි සත්වයන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉස්සර කියනවලු පෝයි දවසට පැම් පැණෙ සාමීන් වහන්සල වඩින්නේ සමාසාමීන්වාසල විනාඩිද්දහය පාලො ප්‍රමාධද වෙනවා මාහනායක හාමුදුරු කියනවලු සාමීන් වහන්ස නමක් වඩින්න බැරිවෙලාවත් සුළු ප්‍රමාධයක් වුණොත් කතාකර කර ඉන්න පා පස තැන්තැන් වොල කතායිඉන්න එපා බුද්ධානුස්තතියක් දම්මා න ස්තතියක් පුංචි භාාවනාවක් කරන්න විනිනාඩි දයක්ක් මි හන්ස බිනකක් එක මහත්තය කිඉන්නවලු පෝය දවසට කවරු හරි අල්ලගෙන කතා කරනවා. මානය කහමුතුරු මේක හොඳයට මතක තියාගෙන හිටියා. මේ මහත්තය දවසක් ු ම නා ම්දුර හම්බෙන්ි පැෑ නා ආමුදුර. ල්ලවල මනායකන ම ඉදයාාව යන්න හදන්න කිව්වාල දෙගන දඹදිව වඳන්නේෑ. මගේ ජීවිතයේ මහනාකහන්නේ මම රටකින් ගටකට ගහිල නෑ මංම ජීවිතයටට පළවෙනි වතාවටයි දඹදිව යන්නේ මට මහනායකර පුංචි අවාදයක් දෙන්නකෝ මන් දබදිව ගිහිලො කොහොම දිින්ටෝන කියලා. මනාකහම් දුරකවලු මහත්තය දැන් දඹදිවන යන්නේ ඉන්දිියාවට ගිහිල්ල බුදුන්වදින්නන යන්නේ දදිාවට ගහිල්ල කටිින් ඇතුළු කරනදේ කටින් පිට කරන දෙනෙන හොඳට පරිසංගල හින්නැකිවලු. දැමේ පොයිදහතරතාා කරන මනත්සය. මේ මහතයට ගෙහිත කියෙල්ල ඕක දාව අදික ලැවලු. ඕග තම යව අධදකකිවලු. එතකොටම ඉන්දියාවට කියල කටින් ඇතුළු කරනදේ පිට කරන දෙන පරි හම පරිසිසංල ට රිික වල. එතකොට හොඳට බදුදග කර න ඉටස්සේ. මහත හ න ොට කටින් ඇතුු කනද කක්ද. කටින් ඇතුළු කරතේ දමයි දායක මත්්‍යයෝ ඉන්දියාවේ ගිහිල්ලත් මෙහ වගේ කන්න හදන්ඩ පාකිවලු. ඉන්දියාවකෑම් අපිටේ තරන් සමහර වෙලාවට හරිියන්න නෑ කටින් ඇතුළු කරන දේ හරියට පරිස් සංවෙලා කර ගත්ත නැත්තං වඳනාාවක්න කරන්න හම්බි නෑ කිව්වලු. ඒතුර මහන කටින් පිටි කරන දේ. කටම පිරි කරතිදන දයක මහත්තයෝ මේ ඔය පෝයදවසට සාමීන් වහන්සල බඩින්න ප්‍රමාද වනාාම මම කියලා තියෙනවනේ කතා කර කරන්න එපා කියලා සබාසීලි ඉන්දයාාව ගිහිල්ලත් මෙ වගේ කතා කරන් ලෑස්තියනැකිවලු. ඒමුත් වන්දනාවක්න කරගන්න හම්බියකි වලු. අනේ ලස්ස නවවාදයක් නක ඒන්නේ ඉන්දයාාව කිිහිල්ලක් පෝයදවසට කරන්න ඒවැඩටේ මෙහක කරන්න කියත්. යක මහත්තය ඉන්දියාවට ගියා වඩා හොඳයි මෙ හිටය න කිවලු. ලස්සනට ගිය වන්දනාකරගත්ත වචනය පරිසංකරගත්ත. ආවා. වචනය හරියට පරිසංකරගන්ට ඕනේ. වෙනමකුන් නිසානෙවෙයි පින්නතුනි ඒ එකතු උනාට පස්සේ අතත් පුරු සයෝ නැත්තම් කොයියම් ෝතැනකට මිනිස්සුන්ගේ කටින් පිටවෙන වචනේතර හොඳේ වනවෙයි. මේලෝක ලස්සන්නට කරන්න පුළවා මිනිස්සන්ට. එ කාටවත් නවෙේ මුත් කතා කරන්න නැත්තෙත් පින්නතුනේ මිනිස්සුමයි. වචනයකින් මේලෝක මිනිස්සු කොච්ච ලස්සනට හදන්ට පුළුවන්ද පින්නතුනි නිවන්න පුළුවන්ද. නිවන්න පුළුවන්තනක නිවන් ටෝනේ. එතකොට ඒ ජීවිතය වටින්නේ. ඒවිතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේට පුළුවන් එකතදක ඉඳගෙන ලෝක එකසී විසිහතරකට වුනත්. ඇහෙන් තරම මේ කරන පුළුවන් ශක්තියක් බුදු හාමුදුුවට තියෙනවා. ඇයිඒ. හාමුදුරුව අනන්ද හට කියනවා අනන්ද තතාගතයන් වහන්සේ මේ කටිං පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ. අසබබ වචනයක් කේලං වචනයක් හිස් වචනයක් පරුස වචනයක් කවදාවත් මේ කටින් පිට කල නෑැ කිවවා. එනිසා තමයි යානන්ද බරණ සැසිපත්තන මිගදා හිදං දේශනා කළ ධම්මචක්කප පවත්න සූත්‍රයේ. අකනිට බමලු අන්න බුද්ධ වචනය විිහිදුුණා ඇයි අපේ බුදු හාමුදුරු වචනයක් ති වචනය පරිසං කර ගත්තා. එනිසා සබාසීලි එහෙමනුත් පිරිහෙනවා. අනුත්ඨාතාචය ඉට එක කියන්නේ උත්්ඨාන වීරෙතිෙන් ටෝනේ බුදුහාමුතුරු දේශනා කරනවා අලසෝ ගිහි කාම බෝගීන සාදූ අලසූ ගිහිියා කාම්බෝගී ගිහියා බුදුහාමුතුර දේශනා කරනවා නොහොබී හොඳ නෑ. කම්ලි වෙන්ට හොඳනෑ. අර කතාාවකට තියෙන කම්මලියට. ගත් තියනවා කියන්නේ. දිවස්තියනවලුුණේ කම්මල් යට දිවස් තියෙනවා ඇයි ඒ ඕට ඕන දෙයක් කියන්න පුළුවන්. කුසිීත වස්තු වටක් බුදු හාමුදුර දේශනා කළා. යම් කිසි කෙනනක් ගමනක් යන්න තියෙනවනම් ඊට කලින් දවස හොදයට නිදාගන්නව ඇයි ට ගමනක් යන්න තියනවා. ගමන ගෙහිල්ලවිල්ල අපේ ගෙහිල්ලා විතරයි මාන්සි වැඩි හිදාගන්නවා. යමක් හෑවා කාල වැඩි වුණා දැන්කෑව විතරයි වැඩ කරන්න බෑ බුතියගන්නවා. බුදුහාමුදුරු දේශනා කරනවා යම් තප කෙනෙක් ඉන්නවා ඒ තමයි ලෙඩක් හැදිල සනීපුනුත් දැන්හිතනවා අපේ යන්තන් සනීපෙලා නැකිට්ට විතරයි දැන් වැඩ කරන්න බෑ පිරිහෙන වහෙමනාම. නිකං ඉන්න එපා ජීවිතය කොයි වෙලාවකවත් මොකුත් නැත්තං පෙන්නතුනේ හිස්කොඩයක් කියන්නේ ලස්සනගපාඩ කොඩයක් කරගෙන පබලො ටිකක් කඩියල්ලන්නකෝ. අවරුද්දන් ගියක්කමන්නේ. නිකං ඉන්නකොට තමයි මේ හිතට නොෙක් නොෙක් දවල් පින්නනතුනි යෙන්නේ සමා අම්මල ඉන්නව හෙම කරනවා මොකුත් නත්නම් බුද්ධ පෝජාව වහන් ලස්සන දේස්ක් හන්න. මොකුත් නැත්තම් පවඩයක් මහන්නකෝ. අවුරුද්ධ ගිය කමන්නේෑ. මේ කිව්වේ මිනිස්සු මොකුත් කරන්න නැතිබෙනකොට අලසව ඉන්නකොට හිතට නොෙක් ්‍රා ිස්තිබලි ඇතුළ වෙන්න පුොුවන්. නමුත් මුතුකොඩයක් කදනකොට පබලුවක් අල්ලන අල්ලන වාරයක් පාසා ඒ අම්මගේ ජීවිතයට මොන දැස්සෙන්නේ. ුද්ානස්සයෙන් බදගුණන සිහිනු වෙනවා. මේ ළඟදී ඒ අම්ම කෙනෙක් ඇවිල්ල කියනවා හාදුරුවනේ. මේ දරුව මගේ කොසට ආපු දවස ඉන්දලා. මම හිස්කොඩයක් කරගෙන මේ කොඩේට පබලු ඇල්ලුවා. දැම් මාස නම යැයි. ලස්සනකොඩයක් අදලා. කොච්ච ලස්සනයිද. මං බුදුගුණම සිහිකර, බුදුගුණම සිහිකර වෙන මුොුත් නෙවෙේ හාමුදුරුවනේ ප්‍රර්ථනා කළේ. මේ කුස්සේ මගේ කුසින් නොපදින දරුව පිරිමියෙක් නං මම කල්පනා කලා කවදර දවස මේ දරුවත් කැ මම දෙනව මේ දරවා සම්බුද්ධ ශාසනයට කොච්චරණං පින් නතුනිි වටිනවද. ඒ භික්‍ෂුවකකින් මේ ලෝකයේ මේලෝක මිනිස්න්ට මතරන්න පපනක් පිනවත සිද් කරන්න පුළුවන් බල කොච් ස කියල. ඒ දර කැමැති වනාා හෝ ඒ නොවනා හෝ ඒ අම්මා. දරුව කුසේ ඉද්දිම බුද්ධානස්තුතිය දිියුණු කල්ලනෙ පින්නතුනේ ඒ දරුව මේ ලෝකට බිහි කරන්නේ. ඉස්සර පින්නතුන්ට මතකද සමහර මෑනිවරු දෙපාරක් පන්සිල් සමාධංගලා තියෙනවා. ඇයි ඒ. පළවෙනි පාර පන්සිිල් සමාදාන් වෙලා තියෙන්නේ තමං වෙනුවෙන්. දෙවැනි පාර පන්සිිල් සමාදංගලා තියෙන්නේ තමයින් කුසේඉන්න දරුව මේ කොච්ච ලස්ස නයිත. එතකොට තේරන වන්න පින්නතුනි. ඒ මනුසම්පත මේ ලෝකට බිහි කරන්නේ යම්මා දරුව කුසේද්දිම සීලයක පිහිටුළ තමයි මේ ලෝකට බිහි කළේ ඇත්තන්ට මතකද බෝධිරාජ කුමාරයා බෝජනාාජ කුමාරය ලැබෙන්න ඉන්නකොට අම්ම ගියා බුදු හාමුදුරුගාවට ගල කිව්වේ ස්වාමීණි භාගතුන් වහස මගේ කුසේ ඉන්න දරුවා බුදුන්සරණයයයි දහම්සරණයයයි සගුන්සරණයයි ප දරුව ලැපුණ ආයිදවසක් පුංචි අම්ම බෝධිරාජ කුමාය වඩාගෙන බුදු හාමුදුරුගාවටකයා. ගේල පුංචි අම්ම, බෝධජරාජ ක මාරය කුල තියාගෙන බදුහරිදිරිපිටි කියෙනවා සාවාමිණි භාගතුන් වහන්සේ මේ උකුල ඉන්න දරුවා බුදුන් සරණයයි දහම් සරණයයි සගුන්සරණයයි දෙබනි වතාවට. තුංවනිවතාවට තුංවෙචි මතාවට සරණ ගිය පෙන්න්න තුන ලෝතුර. ුදුරජාන්හන්සේ ඉදිරි පිටමයි ොච්ට ලස්ස නයිද. ඊට පස් බුදු හාමුදුරු දේශනා කරනවා. පිනතුට මතකද ಭානක නො නිමත හදැනු සාමින්න් වහන්ස මක් ටිය මික්කති හාමුදුරුව. උන්හන්සේ කරපු දේ තමයි පිදුරු වලින් දරනක් හැතුවා. වලල්ලක් කදල මේක තෙමනව ඔළිවෙතියාගන්නවා, මේක තෙමනව ඔළිවෙතියාගන්නවා. රහත්වනා දනෙද්ද. පහත්වනා නින්දට කවදාවත් අලසව පින්නතුනි. ඉඩදුන්නේ නෑ. සමහරු කියනවා නිති මරල මම ඊරහත් නිති මැරුවා කියලා. ඒක පින්නතුනි යම්කසි කෙනෙක් අකුසල සහක සිතිි විලියතු. අපි ඉතමකෝ මළගයක් කියලා. මළගෙතර නිති මරනවා. නිති මරල කෙනෙක් කියනවනම් ඊර නිති මැරවා නමුත් ඒක නියම ජාගරයාන යෝගය නෙවෙයි ඇයි ඒ නිති මරලා තියනෙ කෙලෙසුත් එක්කයි. කෙස් තුලිින් තොරව. යම්කිසි කෙනෙක් නිති මැරුවා න ආන්නඒ එක තමයි නියම නිදිවැරීම කියලා කියන්නේ දැන් අපේ තමක එලබෙනකක් බණක් යැහුවා අන්න නියම නිදිමැරුවා කුමක් සඳහාද. ඒ ධර්මස්ත්‍රවනය සඳහාම නිදිමැරුවා අන්න එතකොට කියන්න පුළුවන් එක නියම නිදි මරක්. පිනතුන්ට මතකනේ දියුණුවෙන් ඕන නං අලස නැතුව මේකුනක් විකුණලා. දියුණු නස්සෙකට යන මතගයිනේ මීයෙක් මැරුණා මේ කරගෙන ගියා පාරදිගේ ඒකදර පූසෙක්කන්නවා ඒ මනුස්සයකිව්වා ඔය මිය මැරිලනේ ඔය මේකුණ මට දෙන්න කාටදූසට සල්ලි දිල ගත්තා දැන්ගේ සල්ලි වලින් දරකඩන කාන්තාව ඉන්නවා කැලෑවේ කාාව දරකට කැෑවිලිට හන්සවෙලා එන්නේ මේ මනුසයමකොද් කලේ මේකෙන් ගත්ත හකුරු හකුරු වරගෙන ඒ කැලෑේ දරකටලන කාතාව වෙනුවෙන් යම්කිසි පානයක් අරන හකුරුත්ක දුන්නා. ඒ දරකටන කාන්තාවත් යම්කිසි ගානක් දුන්නා දියුණවාන පින්නතුන මීකුණක් මකර ඒ පින්නතුනි ලෞකෙක වසේෙන් නමුත් ආධ්‍යාත්මක වශයෙන් දුණුනා කෞුද මිලක්කතිස්ස මහරතන් වහන්සේ ඒවිදියට දන ඔළුවෙතියාගෙන භාවනා කල භාවනා කල්ලා රහත්තන් වහන්සන මක් බවට පත් වනාා. පලප ජීවී පුද්ගල කෙලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ. බොදුහාමුදුරු දේශනා කරනවා මහනි මේලෝකෙ පුද්ගලය හතර දෙනෙක්කන්නවා. එක උත්්ටාන වීරෙන් ජීවත්වෙනවා කරම්පලින් ජීවත්වවෙන්නේ නෑ. කවුද. උත්්ටාන වීරෙන් ජීවත්වවා කරම්පලින් ජීවත්වෙෙන්නේ. සමහරු ඉන්නව කිව්වා. දවසට හම්බ කරන්නේ දාහත දාහිමකෑව බිව්වා අවසාන කලා. අර පෙරකරගත්තු යම්කිසි කුසලයක් තියෙනවනේ ඒක මතකොරගන්න මෙයාගේ. උත්සාහයක් නෑකිව්වා. තවපුද්ජලය කන්නවා කරම්පලයෙන් ජීවත්වෙනවා උත්්හාන වීරෙන් ජීවත්වෙන්නේ කවුද. මහනි මේ ලෝකෙ සමහර දරුවු ඉන්නවා කිව්වා. දෙමවපියෝ හම්බ කරපු දේවල් වලින් විතරක් ජීවත්වෙනවා. එක කරම්පලින් ජීවත්වවා කියලා. එකනේ දෙමවපිය හොඳට හම්බ කල තියෙනවනේ. ඒබතමයි කාලබීල එහම ජීවත් වෙන්නේ. නමුත් ඒ දරුව උත්්ටාන වීරෙන් මත් යම කම්බ කරගතයුතු එකන තන කවදාවත්වේ දරුවනෑැකවා. හන්න බලන්නකෝ. හිට පස්සේ තුග නිකනා තමයි උත්්ඨාන වීරණු ජීවත්වෙනවා. කරම්පලයනුත් ජීවත්වෙනවා. රජරාජ මහා මාහතර වගේ කිව්වා. අන්තිමකෙනා තමයි කිව්වා උත්්ටාන වීරණු ජීවත් නොවන කරම්පලනු ජීවත් නොවන කවුද නිරිගත අපායගත සත්වය වගේ ඒක අපා ඉපදනාම් පින්නතුනි උත්සායක් ගන්නත් බෑ කරම්පලයක් තියෙනවනම් ඒකෙන් ජීවත් වෙන්න දෙක බෑ උත්්ාන වීරෙන් ජීවත් වෙන්න බෑ කරම්පලය ජීවත් වෙෙන්න්න බෑ ඇයි සතරාපායි දුක වැඩි දුක අධිකයි. දේවතාව අන්තිමට කියනවා. දේවත වීළඟට කියනවා. ස්වාමීිණි භාගතුන් වහන්සේ, තුංගනි පිරිහීමේ දුරටුවත් දැන ගත්තා ස්වාමිණි භාගතුන් වහන්ස, හතර පිෙන පිරිහීමේ දුරටව දේශනා කරන්න. ගාථාව යො මාතරංවා පිතරංවා ජින්නකංගත යොබ්හනං පහු සන්තෝ නභරති තම්පරාභවතුවමුකං වැදගත්තනක්. යෝ යමෙක් පහු සන්තෝ හොඳයට පොහොසත්. ජින්නකං ජරාජීරණ වූ ගතයඔබ්බනං ඉක්මගිය මහළු බව ඇති. මාතරංවා අම්මා හෝ පිතරංවා පියාහෝ නභරති පෝසණය නොකරේද තංපරාභාවතෝමකං. ඒ දරුවා පිරිහෙනවා මයි කෙටියම කියනවනම් කොච්චර ප්‍රහොසත්කන් තියාගෙන සමහර දරුවඉන්නවකු දෙම උපියන්ට සලකන්නේ ඒ හේතු කොටගෙන ඒ දරුව පිරිහෙනවාම තමයි පින්වත්න්නේ දෙබව්පියන්ට නොසැලැකුවොත් හොඳට මතග තියාගන්න මරණින් පස්සේ හම්බෙන දෙම උපියෝ හරිම දරුණුයි දෙමව්පියන්ට නො සැලකුවොත් මරණින් පස්සේ හම්බෙන දෙමව්පිය ඉන්නවනේ ඒ දෙමව්පියෝ හරි දරුණු දෙමවපියෝ තමයි හම්බෙන්නේ ඒ දරුවන්ට හම්බෙ දරුණු දෙමව්පියෝ ඒකවත් මතකතියාගෙන සලකන්නේ ඔය ඇතු දකිින් නැති මේ ළඟ දෙපුවත් පතග තිබුණා එක අම්ම කෙනෙක් පලාවිකුණලා පොලට ගෙහිල්ල පලාවිකුණල ඒල බැෙන සල ටිකින් දුවයි තාත්තනෑ ඉගැනවා. අේ පින්නතු දුපත්කම කොච්චරද කියන්නේ ඒනිසා හෙම දෙයක් කලේ තාත්තත් නැතිකොට පවුල දුප්පත් වනාට දුවගේ ඔලෝ දුපපත් නෑ. හරීම බුදුම් බුද්ධියත් තියෙන්නේ අම්ම කල්පනා කලා කමක් නෑ කැලෑබට ගිහිල්ල පලාකඩලා ඒටික හරිකමක් නෑමිුල දරවාට උගන්නනවා. ඉගැන්නවා. මේ ලංකාවේ පින්නතුනි බෛද්‍ය විද්‍යාන්ට කියියන්තිමට දැන් දොස්තර නොන කැනෙක් හරි හලතනකින්නේ ඔන්න බලන්න මේ දුවකරපුදේ මේ දොස්තර නෝන අම්වාමත කලා දැන් අම්ම විතර ගෙර දුවෙක්කට එක දුවඉන්න හිටිය තාත්තත් නෑ අම්මට කන්න දෙන්නේ වටේ පිටීම මිනිස්සු මිනි සුන්ටත්ක හැමදාම කරන්න බෑ අම්මාසනී පවුණා. තුවායයක් කරගෙන් උළුවවත් වවාහගෙන බෙවුල බවුල අමගේ අයිස්පරිතාලයට බෙහෙත් ගන්න. සෑහෙන කාලෙකින් දුවදැක්කෙ නෑ අවරුදු පහකින් විතර. පින තුනි විශ්වාස කරන්න. ඒ අම්ම ගිහිල්ල වාඩිවුනේ කාගෙවත් ලඟන්නවේ තමන්ගෙම දුවලඟ. මේ අම්මට කනහෙන්නෙත් නෑ ඇස් පෙන්න්නෙත් නෑ වවුල වුල ගියේ අේ ඒත් යන්තන් කතාගන්නකොට ලෙඩේ කියනකොට දොසනොනත්ත කතාගන්නකොට තෙරුණා මේ කාගෙපත් ලඟගටනවේ මම ඇවිල්ලින්නේ මගේම දුවළඟට කියලා. අනේ මගේ දුව අද ඉන්න මේ වගේ තැනකයි කියලා මතක් වෙනකොට මේ අම්ම බැරිබැරි ගාතේ ඒ වාඩෙවෙල හිට පුට වෙන්න කිිට්ටලු. නැකටල ගරු කරන්න මේ. නැකටලා අම්ම අනේ මගේ දුවේ කියලා සැනක ැද්ද මේ ොස්තරන බදාාගත්. මේ ද අනි පැත්තට නෑඋඹමගේ අම්ටවෙේකල පැත්තකට තල්ලුොල දෙම. ඔන්න නිකං හිතන්නකෝ මේතන මේ පිරිහීම කියන්නේ මේලෝකෙ වසින් පිරිරහීමක් නවේ පින්වන්නේ. මේ මේලෝකස පිරිහෙනවා නමුත් මේව කලොත් පරලොවත් පිරිහෙනවා. හරි ඒ දොස්තර නො වනට මේලෝකෙම හරි ගියයාාට ඔහත්තු හිතනවද පරලෝකෙම හරියි කියලා. ඒක ැකි වේ දෙමවපියන් නොසලැකෝත් ඊළං ගාත්මෙදිී හම්බෙන්නේ බොහෝම දරුණු දෙම උපිය හම් බෙන්නේ. පිනතුන්ට මතකනේ රජගනුවර බ්‍රක්්මණයකුට පුත්තු හතර දෙදිනෙ කටියා හැම දාම කියනව තාත්තේ තාතර ධනේ තියෙන මන හතරදිනනාට බෙදල දෙන්න කිව්වා අනේ මේ තාත බෙදල දුන්නා. අදත් තින්න මනි සහරම්බල තාත්ත එක මාසයක් ලොකපුතායගෙදර ඊළඟ මාසේ පොඩිපුතායගෙදර එහ මින්නවා. දැ මේ බ්‍රාක්්මණය ලොපුතායගෙර මාසයයි පොඩිපපුතායගෙදර මාසියයි පපුත්තුම හතර. පුත්තු හොඳ වනාට ලේ ලිවරු කියනවලු තාතට ඉන්නේ අපි විතරයිද ලොකපුතාටන වැඩියෙන් දුන්නේ. එහෙත් චන්නෙ පායයි හැමඳදාම් මෙහෙ ඉන්නේ තොස් කියනවා අද වගේ තමයි. ඊට පස්සෙ බ්‍රාක්්මණය ඔක්කොම් බෙදලදීල මොකක්කත් නැතිකොට අන්තිමට මහපාරට වැැටුුණා සිංගමනට වැැටුුණ කාග පිහිටද දැන්තියෙන්නේ. කාග පිහිටත්ද පින්වත් බුදු හාමුදුරුව අන්ගේ පිහිට. බුදු හාදුරු හොයාගෙන ගියා බදුහාමුදුරු මේ බ්‍රාක්්ණනයට ඉගැනවා ලස්සන ගාතා හතර. ගාතා හතනක්කුගන්න ලකිව්වා ඉන්දයාවෙත නනේ සැකෙලි. උත්සව ඒ වගේ තැංගලට බ්‍රක්්මණය දරු එනවන එබඳ තැන ඉඩක් ලද අවස්ථාවක් වෙතොත් අවස්ථාවක් අරගෙන මේ ගාතාහතර කියන්න කිව්වා කිව්වා ඒකාලෙ නීතියක් තිබුණා දෙම උප්පියට නොසලකුවොත් දරුවන්ට රාජනීතියනව දනුවන් බවිදිින්න සිද්ධ වෙනම කියලා ගාතා හතර කිව වෙතරයික සභාවකදේ මේ දරු හතර දෙනා ැවිල්ල තාත්ව බදාගෙන එකරගෙන ග බ්‍රාහ්මණයාව. පිනුතුට මතකද මේ ලංකාහිීටූ පස්සුන යක් බෝ රජරු. පස්සන යක් බෝ රජ්ජුරෝ තමන්ගේ අම්මා නාාවල කවල පෝල කැතකුණු අතගාල අන්තිමට පස්සන යක්බෝ රජ්ජරුවෝ තමන්ගේ ඔටුන්න සෝදගන්නව කියන්නේ. අම්ම නාන්‍ය ඇදගත්තු දිීරෙද්දි වතුරු ටික මිරිලා පිරිිහුන්නේෑ. කොට ොච න මද. ෑ පස්චන යක්බෝ රජ්ජරුව මොනතරං වැඩතිබුණත් අම්ම නාාවල අම්මට කවලා න බලන්න. ඒ හැම දෙයක්ම සිද්ධ කරලා අන්තිමට රජවර ටන්නු සෝන වනනි. ඒ තිනන සිිලුමින. ු සෝධනි සුවහඳ පැනින්. නිකන්නෙවෙේ නමු පස් යක් රජර ටන්න සේදුව කියන්නේ. අම්ම නා නැදගත්තු දිීරෙද්ද වතුරටික මිරි කලා. තිේද දිස් සැලකුව පිරිහිුණේ නෑ. බදු හාමුදුරු මතන කියන්නේ යම් තිදදිත් යම්කිසි කෙනෙකුට දෙමවපියන්ට සලකන් නැත්තං පිරිහිෙනවා මයි. ඔයත්තන්ට මතකනේ මහා ප්‍රජාපතිය ගෝතමිය බුදු හාාම්දුරුවන්ට ගිහිකිවේ සාමීණි භාගතුන් හන්ස මම ඔබහන්සගේ අම්මා නමුත් ඔබහන්සේ මගේ තාත්තා. ඇයි අහන් සුගත තේ මතා. මංගඔබහන්සේගේ යම්ම තංච වීර පිතා මම ඔබහන්ේ මගේ තාත්තා. ඇයි සද්ධම්ම සුකදෝනත මගගේ දෙතනින් ග්‍රීබීල මංගඔබහන්සගේ සරීරය පෝසනය කළ ඔබවහන්සේ දහම් ක්‍රීපැන් පෝල මාව පෝසනය කලා කොච්ච ලස්සනයිද පින්මත්න්නේ. රජකෙනෙකුට බිසවක් වෙන අමාරු නෑ නමුත් බුදු කෙනෙකුට අම්මගෙනෙක් වෙන එක හරි අමාරුයි. අපි ඔත්තු හිතන් ටෝනේ අම්මල ින් ෙවේ මේ පෝල යන ඇටකටුත් දියකකරයි පෝල තියෙන්නේ. කිරිත් එෙක්ක ඇටකටුත් දියකරර පෝල තියන ඇටකටු දියකර කර පෝපු නිසා තමයි අස්ති පන්චරයක් හැදුනේ අප යටටකටු කූඩුවක් හැනේ ඒගැන බොහෝ කතා කරන්නට ප්‍රන්තිමපියන් කතා කරනක් ගැන සලකනයක් ගැන මේ දේශනාවේ දේවතා මතක්න වාමීි භාගතුවා සහතරවෙනි පිරිහීමේ දොරටුවත් දැනගත්තා බුදු හාමුදුරුවන පස්සනි කාරණාව දේශනා කරන්නේ. බදු හාමුදුරු වදාලා ය බ්‍රාක්්මනංවා සමනංවා අඥංවාපි මනිබ්බකං මොසාවාදේන වංචේතයේ තම්පරාභවතුෝ මුකං තේරුම යෝ යමෙක් බ්‍රාක්්මනංවා බමුණෙකු වේවා සමනංවා ශ්‍රමණෙක් වේවා අ්ඥංවාපි බනිබ්බකං ඒ ඇ වෙනත් යාචකයෝ සිංගමන් යදින මිනිස්සුඉන්න ය යදියන් හෝවේවා මුසාවාදයන වංචේතය. බොරුවෙන් රවට්ටනවනං තම්පරාභවතුූ මුකන් ඔහු පිරිහෙනවා. දෙනව කියලා යමක් දෙ නැත්තම් මුසාවාදීෙන් රැවැට්ටුවනං ඒකත් පිරිහීමේ දුරොටුවක්. දෙන්න බැරිනම් බැහැ කියල කියන්නට ඕනේ. දෙන්නම් කිය ොරුන්දු වෙලත් හු මසාවාදයෙන් බොරුවෙන් රවට්ටන වනං කවුරුවරිෂමනයෙක්කෝ බ්‍රාක්්මණය එක්කෝ ඒත්ත අනිිවාරින් බුදුහාමුදුරු දේශනා කලා පිරිහෙනවා. පින්නතුන්ට මතකද බුද්ධකාලි බුදුහාමුදුරුව උදාය කියන බ්‍රාක්්මණය ගෙදරට පිඩ පාති වැඩිය. බැමිනිි දානෙ බෙදෙනවා. බමුණ පාරට පිටිපස් සහරවගෙන කනවා. දැම් නෑ. බමුණට බේනව පාර පැත්ත බුදුහාමුදුරු වැටියා බැමිණි කෑම්බෙදෙනවා. බැමිණිට පේ නෑනේ බමුණ දැක්ක බුදුහාමුදුරු පින්න පාත වැටල ඉන්නවා. දැන් කතා කලොත් බැමණිට ඇහෙනවා ඔන බාඩවටන හැටි. බුදු හාමුදුරෝෆි. එනිසා මෙයා මොකදද කළේ ඇහෙන් කිව් අදමකුත් නෑ ඔල්ුවෙන් කිව් අදමකුත්න යන්න කියලා. ද හදුරොත් ොලමකු මයින්න්න කියලා බුදුහාමුදුර වැැටියේ නෑ. ඊට පස්සේ බැමිණි බැලුව මේ කාත්ත එෙක්කද මේ කතා ගරන්න කියලා බන්නකොට බුදු හාමුදුරුව. අනේ පින්නතුන කෑම් බෙදල බමුණට ඉතුරටික තමයිතිපුණනේ. ඒටික හරි මේ බැමිනි කියලා බුදුහාමුදුරුවන්ට පින්ඩ පාති වසිං පූජා කල අන්තිබට බමුණ පැහැතුනා. ඉති මේ කිව්වේ. ඒ රැබටීමනි එක බුදුහාමුදුරු දේශනා කරනවා යම්කිසි කෙනෙකුට ඇහි පිල්ලමකින් හරි ඉංගියයක් කරලා යම් කිසිකෙනෙකට ඒ විදට බොරුවෙන් ්‍රවට්නම නං හෙම කරනවනං. ශ්‍රමණයකෝ බ්්‍රාක්්මණයෙකෝ අඩිවාරිෙන් පිරිහීමකට පත්වෙනවා මයි. ඒ ගැන කාරණාව පින්නතුනි කාලිතුරු කරගතන සයිල්ලඟ කත්කාරණාවලට දේවතාව කියන පස්සනි කාරණාවත් දැනගත්ත බුදු හාමුදුරුවනේ හයිවෙනි කාරණාව දේශනා කරන්න, පහූතවිත්තෝ පරිසෝ, සහිරං්ඥෝ, සභෝජනෝ ඒකෝ බුං්ජති සාධූනී, තම්පරා බවතෝ මුකං, තේරුම පහූතවිත්තෝ. යම්කකිසි ගෙනකුට මේ ලෝකෙ බොහෝ වස්තුව තියෙනවා. සහිර්ඥෝ, රන්ඩිදී මුතුමැණික් කහවනු හරියට තියෙනවා. සබෝජනෝ කන්න බොන්න දේවල්ල කිසි මඩුවකුත් නෑ. රු පුරුෂෝ යම්කිසි පුරුසයක් ඒකෝ තනියම සාධූනී හොඳට රස අනුභව කරනවනං බුංජති බෝජනය බුංජති අනුභව කර ඒ කියන්නේ යමක්කමක් තියෙද්ද යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට දෙන්නතුව තනියම කනවනං අනුභව කරනවනං අනිවාරෙන් පිරිහෙනව කිව්වා. දුදහා දුරුත්තු දාාලි දීමේ නිසන්සේ යම්කි කෙනනෙක් දන්නවනං තමන් කන්න ගත්තු බත්පතෙන් අනුත් නොදී පදාවත් යම කන්නෑ කිව්වා. ය සර ලමයි අපිත්තෙක්ක විල්ල කියනවා අම්මලත් අපිත්තෙක්ක විල කියනවා හාමුදුරුවන මේ දරුවට ඉස්කෝලදින්න හදල දෙන කෑ දරුව සමර දවස්සලට මහපාරන්න නැති බරි හිං සකරනණයයටත් දෙන කිවවා. න ලස්සන කියලා මක් නේ එක ේලක් බඩිගින්න හිටිය කියලා මොකුත්වන. එහෙම දරුවෝ තමයි පිින්නුතුනි හරි වටිනවා ඒකට මුල හොඳවෙන්ටෝඕනේ මුොල හොඳ ෙන්ටඕන කියන්නේ දෙමව්පිය හොඳවෙෙන්ටඕනේ. දෙමව්පිය හොඳනං දරෝ සැබින් මේ කනත්තරනවා නෙවේ පින් උුතුන හරියටම සමහර ඒ අනි පැත්තත් තියනවා. නිසා කල්පනනාරටෝ ඒකයි මුලින්ම කිවේ දරුවටික හොඳට හද ගන්ටෝන මරන්න බැරි වුණොත් සෑහෙන්න පින්න තුන යනාගතයේ දුක්වෙන්න දෙමව්පියන්ට සිද්ධ වෙනවා. එක කුස්සලයම කියල දෙන්න සසර පිළිබඳව බියක් මැති කරගන්න පුංචිවත් අකුසලයක් දරුවන්ට කොහෙත්ම කරන්න ඉට දෙන්න ඉඩ දෙෙන්ටපා. මේ යන සමාල්ටරටාවනුව ජීවිත ඉස්ත්‍රරහන්ති මොන පැත්තට මොනවිදියට පිළලේද කියල පින්න තුනනි කාටවත් කියන්න බෑ. මේ අහන දකින දෙමවපියෝ කියන කතා අනුව, පිට ඩා පින්නතුනි ඔයත්තන්ට තිරන මාජතුල නිසා. එකයන්නේ අඩුමතරමි අපිහිතතුමකෝ කුරුල්ලන්ට කෑමදාන්න වෙනම ලෑල්ලක් කරගෙතදර අනේ පින්නතුනි සමහර දරුව ඉන්නවා කාලේ ඉතුෘටික ගිහිල්ල දාන කුල්ලන්ගේ ලට. ගිරවෙෙක් කරි ලේනෙක් කරි ඇවිල්ල කනවත් දකින්නකොට ඒ දරුවට මොනතරං අපේ මොනතරං සතුනක් ඇති වෙනවාද ඒම ගව ඕෝනතරම් තියෙනවා නතුට මක ඉස්සර ගලත් මි ක්. අම්ම උදේ ඔයන්න නාාල්ටිකින් මිටක් කයින් කරන මුට්ටියට දවල්ටත් අයිං කරනවා. මේක පිරෙනවා. නැති බරි හන්සක මනුසේක්්ගද රටනවා ආපු මං කරන්න මොකක් දම්න්න මේක දෙන අන්න දීම පුරුදු කලා ඒකන කිව්වේ. බොහෝ වස්තුවතියනවා බොහෝ කහවනු තියෙනවා එහමතියෙද්දෙ සමහර මිනිස්තු කන්න ගත්තහම කන්නේ තනියම තවත් කෙනෙකුට දෙන්න කිවවා. නතුන්ට මතකන මචතරී කෝසිය එටවරය මතකයිනේ මොනවද කන්නා සහිතනේ. කැවුන් කන්නා සහිතුනා. කැවුම් ගොරාට කන්නගිය මාලිග උඩට කිය කැවුම් හොරාට කන්න. මේක ආරංචි වුණු මේක දැනුනු කවුද මුගලන් මහරාතන් වහන්සේ මෙතෙන්ට වැඩම කලා මේක දැක්ක මත්‍රීගොල් මෙතෙන්ට වැඩියනේ හදන හදන කැව්ම ද දන කවම ලොකයි. හදන හද අන්තිමට දෙන්න දෙපැත්තෙන් කැවුම. ඇදදනේ කෙසේ වා පින්නතුන මේ තනියින් කැවුම් කන්න. හ පලන්නකු මච්චරී ගෝසය. ඒවාගේම ඉල්ල සිටුවරයක් ඒත් එහෙමන ඒ විදියට වැඩ කලා. බුදු හාමුදුරු වදාලා මේ කතන් මිත්තාානි ගන්තති ග දමක්හන බුදුහන්නේ මිත්‍රේ ඩිරගන්නන්නේක කොද කියෙවා ස්ස නොත්‍රියය බදුහරදුන්න දං මිත්තානි ගන්තති අලවක දෙන්න දෙනගොට තමයි මිත්‍රයෝ වැඩිවෙන්නේ. පුංචි දෙයක් හරි දෙන්න. එහම පුරුදු වෙන්න. දීම තුළ පින්න තුනේ මහ පුදුමාකාර සතුටක්න ජීවිතය තුළ ඇතිවෙන්නේ. ඔය බුද්ධකාලය හිටිය ආනන්ද කියල සිටුවරේ. එයාට හිටිය පුතෙක් යයාගැනම තමයි මූල සිර. දවසක් ආනන් සිටුවරය මූලසිරි කියන පුතාට කියනව පුතේ. වේය තුන්වස් බඳින්න වගේ හම්බ කරන්න කිව්වා. දරුුවට දුන්වාවාදේ. එකතු කොලා පුතා මූලසිරී. ආනන් සිටුවරය මැරුණ. මේ ළඟතියනවා රොඩී පවුල් දාහක්කිඉන්න ගමක් ඔන්න බලන්න සිද්ධ වඋනුදේ පෙන්නතුනේ. රොඩී පවුලක රොඩී අම්මකනෙක්කුසේ ඉපදුනා නිකඩවෙ මේ කෝට ගාන දැ තිබාන සිටුව වරයා දැගෙන රොඩි පවුල්ලක රොඩි කොලෙක ොඩ මනක් කුසේ ඉපදුනා අනේ පින්න තුො ඉපදුනාට මොකද දරුවෙක්කෙන නාමයක්කත් නෑ දරුුවගේ එකන අනිත් දරු වගේ නෙවෙයි ඉ විරූ ැ වෙනස්්‍රභාවය තියෙන්නේ ඒ වගේ. මේ මිස්ු ජීවත්තයනෙ පින්න තුනි කොළප තරගෙන ගිහිල්ල තැන්තැන්ගොලට කිහිලා යමක් ලැබෙන දයකින්නේ. මොනවුනත් රොඩියම් මට මේ දරුව දරුවනි පෝසනය කළ සිංගමන් යදින්න පුළුවන් කාලෙට ාවට පස්සේ අම්ම කොළපතද්දීල කියනවා මේ කවුරුත්නවේ ආනන්ද. ආනන්ද සිටුවරයා. කොළපතද්දීල කියනවා පුතේ නොබට හැමදා ම හම්ම කර කර මට කන්න දෙන්න. එනිසා මේ කොල්ලපතාරගෙන රොඩී ගමින් හාටගිහිල්ලා මේ කරයි යන්න ඕනතරන් කම්බයකුවා ලැබුණා හැබැයි ලැබුණනට මොකොද පින්මත්ද ඔන්න බලන්න දැන් මූලසිර කියන පුතා විවාහ වෙලා එකෙන ආන්සිටවර පුතානේ අන්තිමටගිය කොයි ගෙදරටද තමන්ගේ ගෙදරගාවටම ගියා ෙදරගාවට ගේයාටම කො දැ ම ල ටි පුතු දෙන්නෙක්. මේ ළමයි දෙන්න සෙල්ලංකර කර පාරන්නකොට මේ මනුස්සය දැකලා දරෝ බය වුනා ඇයිතිං වෙන්න දත් සිංගමන්ය දෙන මිනිස්සු මේ ෙදරටේෙනවා නමුත් ඒඇයි මිනිස්සු වගේ මේ මනුස්සය දකින්න හරි විරූපී මේ දරුව දෙන්න බයවෙලා තාත්තට ගිහිල්ල කිව්වා පනිවෙඩේ තාත්තමකොදලේ පින්වත්න්නේ එකන මූලසිර. තාහාම කොද කළේ ළඟතිපුුණු කොුණකොඩකට ඇදගෙනකි හිල දැම්මා මෙ තාත්තව. බුදුහාම්දුරුව යානන්ද හාමුදුරු මෙතැනින් පින්ඩ පාති වැඩිය බුදු හාම්මුදුරුවු හිනාාවුනාක දැකලා සමච්චලෙට නෙවෙයි. පන්සලට වැඩියා ආනන් දහාමුදුරුව හනවා ස්වාමිණි භාගතුන් වහන්ස ඔබහන්සේ අම්තනකද අද වඩිනකොට හිනාාවුනාානේ ඒ බුදු හාාම්දුරුවෙන් හිනාාවුණේ නන්ද මම නිකන් හිනා වෙන්න කිව්වා. බුදුවරේ ිනාවෙන්නන්නේ හේතුවක් ඇතු අනන් දැක්කද මූලසිරීක් ගෙදර ඉස්තරා හිටපු පාන්සු පිසාචෙක් වගේ මනුස්සේ. දැක්ක බුදු හාමුදුරුවනි. ආනද හිතන්නේ කවරු කියලාද. මම දන්නේ. ආනන්ද එවෙන කවුරුවත්නෙවෙයි මෙඩුවර හිටපු ආනන්ද සිටුවරයා. බුදුහන්දැ පාන්ස පිසාාචෙක්. ඔෝ. ද ලුවන් හිල ල සිරට එන කියන්න කි්වා. එකගන කාටද පුතාට අන දහදුර මනුස්සේගත පනිවඩියක් කියවලලා මූලසිරට කිව්වා බුදු හාන්දුරුව එන්න කිවක් කියල එන්න කියන්න කියලා. මූල සිරියාව පන්සලට ආවට පස්සේ බුදු හාමුදුරුව හනවා මූලසිරී නුබාද උදේ ගහල ගහලා ඇදලා කුණ ගොට දැම් මේ කෞද ක නොබ දන්නවද කියලවා. දන්නේෑ බුදු හාඳරුවන ඒ කවරුත්නේ මූලසිරරි නුබේ පියාතාත්තකිව්වා විශ්වාස කරන්න බැෑැකිව්වා පිළිගත්තෙමන මූල සිරි තාත්ත කියලා අන්ඩතකොට තමයි බුදු හාමුදුරු දේශනා කළේ මූලසිරී ඔොහම තමයි මිනිස්සු පුත්තා මත්තිී දනම්මත්තිී ඉති බාලෝ විහංඥති අත්තා හි අත්තනෝ නත්තිී කුතු පු ලස්සන ගාතාවක් නිස්ස හිතනම කිව්වා පුත්තා මත්ති මට පුත්තු ඉන්නවා කියලා. දනං අත්ති මට ධනය තියෙනවා කියලා පුත්තාමත්දනම්මඇති ඉති බාලෝ විහං්ඥති මෙහෙම හිතහිත මෝඩ මනුස්සේ හරියට වෙහිසෙනවා. අත්තාහි අත්තනෝ නැත්ති තමන්ට තමන්වත් නැතිකොට කොතෝ පුත්තා කොතෝ දනං කොයි ධනයක්ත්ද කොයින්ද පුත්තු දැක්තනේ මන්ට තමන් වත්න්නේ අන්තිමට අන්න කුණුකොඩේ. ඒකන කිවේ බොහෝකොටට තිබුණා නමුත් ආනන් සිටුවරයා සසුනට දුන්නේ සිව්රට දුන්නේ සාාසනයට දුන්න අන්න දැඟින්න වුණුකොටක ඔන්න බලන්නොක පින්නතුනි. ඒවාින් පින්නතුන්ට මතකද කොසල් ලජ්ජුරුවන්ගේ පෙර ඥාති පිරිසක්. දුක්විිදලා දුක්විින්දලා සිහිනෙන් එක නිදංගිනකට කොස්ල් ජුරුවට මොක්දකිවේ කර හතරක්ව මකයිද. ද දුයන්නයි සයයි නයයි සෝයයි. කොසල්ලජුරු නින්දේ නමුත් දුගගනවිල්ලක්. අකු හතනක් ැවුන සීනෙන්. කොසල ජුරු බය වුණනා එදකන කොසුල් ජුරු යාදයක් කරන්න හැදුවී මල්ලික ද වීන කවේ යාා කරන්න. එපා කියලා නමුත් මේ අකරු හතර බලමුකු දූසන සෝ. බුදුහන්දුර ගාටකගේ කොසල් ලජ්බිරුව. ගීලකෙන බදු හාමුදුරුවනේ මට නිදංගන්නකොට මරහඬක් ඇහුන හැබැයි බුදුහන්න ඇහුන යකරු හතරයි. දසන ස භාගතුන් වහන්සේ දයන්නෙන් කියන්න මෙන්න මේකයි. ඒකෙන් නොඹේ පෙරසර ඥාතින් කාශ්්‍ය බුදුරජාණන් වහන්සගේ කාලේ. බුදුම ධනයක් තිබුණා නමුත් කිසි කෙනෙකොට කිසි දෙයක් දීලනෑ දැන් අපායි අපායි දුක්විඳනවා සම්පූර්ණ දුක කියන්න යාවේ නමුත් සම්පූර්ණ දුක කියන්න 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 බැරි වුණ කියන්න පුළුවන්ගුණේ අකුරු හතරක් විතරයි. බුදුහන්ින් මට මේ අකුරු හතරෙන් විස්තර වෙන සම්පූර්ණ ගාතාව කියලා දෙන්නේ. ාගතුනවා දුියන්ෙන් කියනවා දුද්ජීවිතං අජීවම්හ ඒ සන්තේන දදම්හසේ විජ්්‍යමානයේ සු බෝගේසු දීපංනාකම්ම අත්තනෝ තේරු මෙක්කෙන කියන්න මේ මොකක්ද කියන්නේ අපි දියුතුදී තිබියදී දෙන්නන්ට සුදුස්සං සිටියදී දෙන්න දේකුත් තියනවා දෙන්න කෙනෙකුත් තින්නවා එච්චට තියෙද්දී අපි බොහෝම පහස්සේ ජීපත්තුනා එක්කෙනකුට කියනවා සතලිස් කෙලක් පමණ දනය තිබුණා අනේ මේ දුක කවදානං විරවේද ඔන්න දුයන්න කියපුයකය ඊට පස්ස එහුණු අකුරු මොකක්ද. සෑ සයන්න්නින් බුදු හාමුදුරුව කියනවා ඒකව් වෙමකුත් නෙවෙයි මෙන්න මේකයි. සට්ටිං වස්ස සහස්සානී පරිපුනාානි සබ්බසෝ නිරයේ පච්චමානානං කදා අන්තෝ භවිසති මොකදද මේ කියන්නේ අවුරුදු හැටදාහක් ලෝකේ අවුරුදු හටදාහක් නොවඩුව මේ දුොකොතළොම දැම් පිරිහිලා තියෙන්නෙ කිව්වා. ලෝකඹ නරකේ පැසෙන්න වූ අපට මේ දු කදා අන්තෝ භවිස්සති මේ දුකේ කවදාවනම් කෙළවරක් පේනද කියලානවා ඕන බලන්නොක පිනොතුන දැ කියනෙවා දැ මොදම ඉල්ලන්නේ. දගවිිල ක කිය කො ස ජනුවන් දැ මොනවදඉල්න්න ඉඉල්ලන්නේ ඔන්න බලන්නකෝ නමු සම්පූර්ණ දුක කියන්නත් බෑ කියන්න පුළුවංගුව එකනෙ එච්චරවත් කියන්න හම්බෙන්නෑ ආය එදන් ගැනවකො හාහටද. ආගෙද ගනවා නිරට දගෙන යනවා දන නයන්නෙන් කිව්වේ නත්ති යන්තෝ කුතුන්ත අන්තෝ පතිදිස්සති තදාපි පකතං පාපන් මම තුයි හංච මාරිස ඒත් තවකනෙ කියනවා ගොඩක් පව් කලා කියනවා. කවදාවත් කිසි කෙනෙකුට එකම තමයි කියන්නේ දුන්නන්නේ කියන වෙච්චර දනී තිබිත්ති. අන්තිමට සෝ දසන සෝ සෝ කියන එක කියන්නේ. සෝහි නූන යිතෝ ගන්තුවා යෝහි ලද්ධාන මානුසින් වදඥු සීල සම්පන්නෝ කාහාමිකුසලං බහුන්. මම එක පොරොන්ද වෙන කොසල් ජ්ජිරුවන්ට මකක්ද කියන්නේ ම. මේ නිරියෙන් නික්ම ගිහිල්ලා. මනුස්සලෝක උප්පත්ති ලබලා ධර්මය පුරුදු කරලා සිල්ලා රක්ෂා කරලා නියම අරු ජීවත්වනය කළ මංගුබොතුමාට පොරුන්දු වෙනවා ඕොන බලඳු කොසල් ජලුවන්ගේ ඉල්ලන්න නොවත්දැ ප මේ බොහෝකොට තිබික්්ෂය නමුත් කයිසි කෙනකොටමක් දුන්ඩිනය පින්නතුනී. හ හහිවනි පිරිහිීමේ දොරටත් දැනගත්තතා හත දශනා කරන්න බුදු හාමුදුරු මතක් කලා ජාති තද්ධෝ දනත් අද්හෝ ගොත්තත්තද්හෝ ච යෝනරෝ සං්ඥාතින් අතිම්්‍යයේතිේ තං පරාභවතෝ මකං තේරුම යෝ නරෝ යම්මනුස්සෙක් ජාති තද්ධෝ ජාතිමද ජාති මානෙං මත්තලානං දැනත් අද්දෝ. නෙන් මත්තවෙලා නං සංඥාතින් ඒ ැනෙ තමන්ගේ ඥාතින් අතිමං්්‍යීති පහත් කල්ල සලකනවා අදෝනතරන් තියෙනවා එකම පවුලෙ අයියා එකම පවුලේ නංග එකම පවුල ක්කා ඉස්සරහට යනකොට නංගිත් මල්ලිත් පාග්න තම ඉස්සරහට යන්නේ හෙම හොඳ නෑ එහෙම හෙලට ගියාගීමකෝ මතක තියාගන්න ඒක කවුරු මොන පලෝකේ ඒකයි මුලින් කිව්වේ සල්ලි තියනකං විතරයි ඒ අයියට යාලොවෙ ඉන්නේ නැතිවෙච දවසට බලන්න ඉන්නේ. නංගි මල්ලි විතරයි. ඒසාක් කොච්චර සල්ිහම්ඹරන්න පා නේ දවසට කෝටියයක් කරිකක්නය පුලුවන් හම් කරන්න හැබැයි තමන්ගේ ඥාති අමත කරන්න නමත කරන්නපා. එහෙම යමක් ලැබුණහම පින්න තුනි කරන්ටෝනේ ඔක්කම දෙන්න කියන න මේ කියන්නේ එකන්නේෙ. සමගයක් පවල්ලතු කොටනා ග රි පව ම පින්නතු සමහර පවල්ල හරීම පුදුම සමග. දගෙනකොට අපිටත් හරි සන්තෝසයි. පුදුම සමග අත්තියෙන්නේ. එකක්නෙක්කටත් වැටින්න දෙන්නේ. කොමන්නකටෝගෙන ඒත් අගෙන තම ස්ත්‍රහටයන්නේ. ඒ බලන්නක ඒ පවුල් පින්නතුන කවදාවත් පිරිහින්නේනේ. පන්සලටාවත් එකට සිල්ගන්නග අත්තකට බනැහවත්කට කොච්ච ලස්සනයිද බලන්නකෝ. ම ඉඳල පන්නතුන සතුට ඉං ග දලලා හට මලත් මේ ජීවිතය මොකද. ඇයි සතු ටිංගදලන එක ටෙදලනේ පිරිහිලානෑනේ. එහෙම ඉහෙලට ගිහිල්ලා යම්කසිකෙනෙකුට ධනය නැතිවනා කිය මොක එදාටි නංග විතරයි. එදාටින්නේ මල්ලි විතරයි එදාට ට පට මිනිසු කවරුවක්කත් බලන්නන්නේ බලන හොදේට මතක තියාගන්න පින් ඒ ලස්සන කාරන බදු හන්දුර මතු කරන. ඒම අයද කොච්චර ඉන්නවද. ඒහම කරන්න එපා. කවදාවත් එහෙම කරන්නේ පායිතකොට සිද්ධ වෙන්න පින්නතුනිි පිරිහෙනවා. බුදුහාන්දුරු දේශනා කලානෙ දැන් බුදුුවරු නම් පින්නතුනි බුදු වෙන්න කලින් කුළේ බලනවා. මනුස්ලෝකටන කලින් කුලේ බලනවා. හැබැයි බුදුනාට පස්සෙ කුලේ බලන්නේ. නෑ ඒයි කුලේ බලන්නේ බුදුර මනුස්ලයෝකටන කලින්. කුලේ බලන්නේ. බුදුවරු බුදු මනස්තලෝකට එන්නේ එක්ක බමුණු කොලේ බුදුරෝපදදින්නන්නේ එක්ක බමුණ කොලේ නැත්තං රාජ කොලේ ඔය දෙකින් එහෙක දැන් බමුණනන් රජවරුන්ට මැන්දාානං රාජකුළේ තමයි උසස් කොලේ රජවොරු බමුණනන්ට මන්දදානම් බමුණකුළේ තමයි උසස් කොලේ නමුත් අපේ බුදු හාදුුරු මනුස්තොලෝක ද හබන්නකොට බමුණ වදිනව රජවරුට රාජකුලේ තමයි කොතිකට ම පපදන් ොනිමන කොළේද. රාජකොලේ ඒඉපදිලා රජ සම්පත් භෘක්්තිවින්ඳලා රාජ සම්පත්ත ැහර ලගිහිල්ලලා බුදුනොත් විතරයි මිනිස්මාව ගනන් ගන්න නැත්තං කවරුවක් ගන එකනේ බුදුවරු කමදාවත් සලි නැති පවල්ලක උප දින්නේ. කිව න බුදු හදුරුත් කොලේ බැලවන කියලා පිනතුනේ බුදුවෙන්න කලින් විතරයි කුළේ බලන්නන්නේ ඇයි ඒ අර හේතු ඇතුව. ඒනේ. සස්කොලයකින් හිල බදුනාට පසෙතමයි සෑමකෙනෙක බදු හාමුදුරු අනුගමනය කරන්නේ නැත්තන්කි කියන්නන්නේ මොකද දුපත් කොලයකින් කියහිලා බුදුනොත් එදාහට කියන්නේ මොකත් නැනනිසයි බුදුවෙන්න කියලා. නමුත් අපේ බුදු හාම්දු්‍රර පාතය තරගෙන පින්ට පාති වැඩිියහම කිසි මනස්සයකිව නෑනේ මොකුත් නැතුව බුදු වෙන්න කියලා තියෙදෙ බුදුනේ හැබැයි බුදුනාට පස්සෙ කළයක් බලන්නේ නෑ ඒකනේ සුනේත සෝපාගලත් එකරගෙන කියල මහන කලේ. මෙතන කියන්නේ ජාති තද්දූ දනත් අද්ද ගොත්තත් අද්දෝ චයවුනරු. ජාතිය නිසාහෝ ගෝත්‍රය නිසාහෝ ධනය නිසාහෝ කිසි හේතුවකින් සංඥාතින් අතිමං්්‍යයේති ඥාතිීන් කවදාවත් පහත් කොට හිතන්න්නෙපා එහෙමුණුත් පිරිහෙනවා මයි. විඩඩ භකුමාරය කතාවත් මතකතියාගන්ටෝන. මතකයිනේ විඩොඩ භකුමාරය කතාව කටියෙන් කියන්න කොසල්ලජ්ුරුවන්ගේ බිසව මල්ලිකාදේවී මැරුුණ. කොසල්ලජුරුවන්ට තවිවාහයක් කරගන්නට ඕන වුණනා සාක්‍යවන්සට පණිවෙඩියක් යැව්වා සාක්‍ය වන්සන්ගේේ පහත් කොලේ තැනැත්තියක් කවුද. වාසවාසභකත්යා වාසභකත්තියා දාසියක්. කොසල්ලජ්ජුරුවන්ට ධාව වාසභකත්තියාට එපතුනා කවුද ඒ විඩවිඩඩබැ විඩූඩප කල්පනා කලා මම යන්ටෝනේ මගේ තාත්තගේ නෑදැයෝ බලන්න ගියා ග ි ගියාට පස්සෙ පෙන්නතුනේ විඩූඩබීතිං බාලයිනේ බොහෝ පිරිසක් විඩඩපට මදින්න වේ කියලා මොකද කළේ විඩෝඩබ එන දවසේ ඒ වන්සෙන් පිට වුණා විඩෝඩබ බාඩි වෙලා හිට පුටුවත් අන්තිමට මොකද කලේ හේතුවා ගත්ත නැද්ද පලිය විඩෝඩබ ගත්තා සාකයන් බොහෝ පිරිසක් විඩෝඩබ තමන්ගේ මානය නිසා ධනය නිසා වන්ස නිසා පින්නතුන සාකවන්සේ බොෝ පිරිසක් මැරුවා අන්න පිරිිහු නැද්ද ි බුදුහනි හත්තු නිකාණාව ැනගත් අටමිනි කාරණාව දේශනා කරන්න ඉත්ති දුත් සුරා දුොත් අක්ක දුොත්තෝච යෝනරු ලද්ධං ලද්ධං විනාසේති තම් පරාභවතෝ මුකං. ඉත්ති දුත්හෝ යම්කිසි කෙනෙක් ස්ටීන් කෙහිල් ලොල් වෙනවනං සුරා දුත්හෝ සුරාවට ලොල් වෙනවනං අක්ක දුත්හෝ ඇදිවත්ත හරි කමක්නෑ කොසට තියලා සූදු ට යොල්ොල් වෙනව නං ලද්ං ලද්ධං විනාසේති ලැබුණු ලැබුණුදේ විනාස කරනව නං තම් පරාභවතෝ මොකං ඒ ඇත්තා අනිබාරෙන් පිරිහෙනවා මයි. බුදුහාදුරු දේශනා කළ සූදුවිහි ආදීනම හයක් එක දෙනුවට පස්සෙ සතුරන් ඇතිවෙනවා. දෙක පැරදුනාට පස්සේ මොකද කරන්නේ. සෝකරනවා කොහමද චර මරුවෙන්ද මේ හම්බ කර ගත්ත එක සූදු අයිතිබනේ ඒ සූෝදුටොක්කම විනාස වුණ එක එක වේ පැරදුනාට පස්සේ සෝග කරනවා. තුන ඇස් හමුවීම ඒ ධනය ඒ ඇත්තගේ විනාස වෙනවා. ඇයිඒ ඒ ඇත්ත කල්පනා කරනවා එක සූදුවකට මෙච්චර වියදන් කලා මෙච්චර නැති වුණා ඊඟ සූදුුවේදී ඊට වඩා දෙගුණයක් හම්බ කරන්න මම සදු පිටියට සෝදු පිටිනවා එක ඇස්පනාපිටම ධර්මය ධනය විනාසෙනවා කියලා. හතරනක තමයි ජන සමාජයේ පින්නතුනි සදු සදු ලොල්ලු මනුස්සය කවදාවත් ඔහොකි වචන පිළිගන්නේ. පස්සනක තමයි මිත්‍ර මාත්‍යදීන්ගේ ආශ්‍රයෙන් ඔහු වෙෙන් වෙනවා. හැවිනි එක තමයි ආවාහ විවාහයට නොස්සු දුසු. එහ කෙනෙකුට මන්ගේ දියනයක් දෙන්න කිසි මංම කිසි මතාත්ත කනෙක් කවදාවත් කැමැතිවෙන්නේ කැමතිවෙන්න. ඒක ැකිවේ ඉත්ති දුත්්හෝ දුත්තෝ අක්ක දුුත්තෝ චයෝනරෝ ලද්ධං ලද්ධන් විනාසේතිී තම්පරාභගතුෝමකක්. සාමිණි භාගතුන් වහන්සේ අටමිනි කාරණාවත් දැනගත්ත නමවිනිකාරණාව දේශනා කරන්න නමිය සෙහි ධාරෙහි සන්තුත්්හෝ ේසියා සුපදිස්සති දිස්්සති පරධාරේසු තං පරාභාවතුූ මුකං තේරුම සෙහිධාරයහි. තමන්ගේ ස්වාමිදිය නියගෙන් අසන්තුට්ठෝ සතුටුුවෙන් නැතුව වේසියා සුපාදිස්්සති වශ්‍යාවන් කරෙහි අම්කිසි කනෙක් පැමිණේද, පරධාරේසු පරාබුවන් කරෙහි අම්කිසි කෙනනෙක් පැමිණේද තන් පරාභවතුූ මකං ඒක පිරිහමේ දුරටුවක් ඒ එක නතුවෙන් කියන්න දෙයක් නෑ පෙන්වත්න්නේ. බොදුහනේ දහවිනි කාරණාව දේශනා කරන්න අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සා නසුපති තම්පරාභවතුෝමොකං. අතීත යොබ්බනුව පෝසෝ. ඉක්මගිය යොවන් බව ඇති එකන ගොඩාක් වයිතට කියිය පු කෙනෙක්. තිබරුත්තනින්. තිංබරි පළවැනි පියවුරු ඇති යම්කිති තරුණ දැරියක් ආනේති, විවාහ කරගන්නව නං තස්සා ඇයට ඉස්සා ඊරිසියාවෙන් නසුපති නිදාගන්නේ. තම්පරාභවතූ මුකං ඒ හේතුකොටගෙන පිරිහෙනවා. ඒ කියන්නේ ගොඩක් වයසයි පුරුෂයට ඒ පුරුෂය ප්‍රාර්ථනා කරන්නේ තරුණ දැරියක් විවාහ කරගන්න. එතකොට තරුණ දර විහාහර ගත්තරට පස්සේ කෙන කල්පනා කරනවා මේතනැත්තිය මගෙන් වෙන්ව තව කෙනෙක් ලඟට යැයි කියන බිය නිසා කොයි වෙලාවෙත් මෙයාට නින්දක් ඇය ගැන මෙ හිතනවා ඉරිසියාවෙන් දක් නෑ පිරිහෙන පින් මත්න අද ගෝචරදේවල් හොම යෙනවද. කොසු ලජ්ජරුව පිනතුට මතකත දැකපුක් දෙවිනි සිහිනේ. මොකදද. කුඩාගස් පැලගස් පොලොව පලාගෙන වියතක් විට උඩටවිල්ලා. ගස්වල පින්නතුනි මලුත්ෙ පිළ ගෙඩිත් හැදිලා. බුදුහන්න්නේ මේ දැකපුහිනේ මම මේක තේරුම්ම කන්ද බදුහාමුදුතුරුවනි බුදුහරු වදාළ නාගතයේ මිනිස්ස කොතරජතුමන රාගය බහුල වෙලා නිසි වයසට පැමිණි නැතුව විවාහ වෙනමක වවා. අනාගතයේ මිනිස්සුන්ගේ රාගේ බහුල වෙලා නිසි වයසටෙන් ටෝ විවාාවනවා. ොස්සනිි දශනාරන්න බදු හා දුරුවනේ ඉති සොන්ඩිං විකරනින් පුරි සංවාපි තාදදිසං ඉස්තරරි යස්මිංක් පාපේති, තම්පරාභවතුමකං. සොන්ඩිං ඒ කියන්නේ මස්මාන්ස වලට ගිජු වෙච්ච කෙනෙක් ඉන්නවනං විකරනිං හම්බ කරන ධනය මස්මාළු වලටමයි වීද කරන්නේ උන් ලස්සනතන. මේ කණඩ බොන්ධිපා කියනවන වේ. ඉත්තිංවා එබඳු ඉස්්ටියයක්ක්කෝ පුරු සෙක්කෝ. ඉස්තරරි යස්මිං ටපාපේති. ස්ුර තැක ඒ ඩ ගෙදරකු හෝවේවා ආයතනයකු හෝවේවා රටක හෝවේවා. මූලස්ථානයක තබනව නං තම්පරාභවතුමුකං පිරිහෙනවා මයි. තවත් කැටියෙන් කියනවනං. මස්මාලු කන්නම යොමු වෙච්ච කෙනෙක්. ඒ සඳහා වියදං කරන කෙනෙක් ඉන්නවනං එබඳ ඉස්්ටියක් පුරුෂයෙක් කව දාවත් පින්නතුනේ ඉහළතනක තියන්නපා. එතකොට එතනත් පිරිහෙනවා, තමනුත් පිරිහෙනවා රටත් පිරිෙනවා. ඇයි ඒගේ කොච්චර වුනත් ලෝකමතියෙ ොම කරන්නද. මස්මාලු කරන්න. ඒ පාක්ෂණ කන මේ කියන්නේ එක ඒ හම්බක්න සියලු ධනී පිදන් කරන්නේකට සාමීනී දොළොස්තුනි කාරණාව දේශනා කරන්න අප බෝගෝ මහාතන් හෝ කත්තියේ ජායතය කොළේ සෝචරජ්ඥන් පත්තේති තම්පරා භවතුවමකන් තේරුම අප බෝගෝ එයාට තියෙන්නේ බොහෝම සල්පව ධනයක්. කත්තියේ ජායතය කුළේ. අප බෝගෝ තියෙනෙ සල්පෝධයක් මහා තන්නෝ එනට තියෙන්නේෙ මහපුදුම තෘෂ්ණාවක්. කත්තියේ ජායතයේ කොළේ සක්ෂට්‍රියය කුළේ උපදින්නේ සෝච රජන් පත්තේතිී යුනට ප්‍රාර්ථනා කරන්නේ. රාජ සම්පත්තිය. ඔන් ලස්සන එකන්නේ අදටයි එදාටයි හෙටටයි ඔක්කොට මේ ගාථාව හරි. ඇහි බුදුහාම්සුරු දේශනා කරන්නේ. සමහරු බලටෙන්නේ නයවෙලා තියන්නේෙ ටිකයි නමුත් බලාපොරොත්තුව නීට වඩ දන්නවන යවොත් කොට වැඩිය ලැබෙනවා කියලා හැබැයි චන්දෙට හෝවේවා බලයට හෝ වේවා යම්කිසි කෙනෙක් වියදන් කරලා චන්දයනු ලැබුණුත් එදාට මොකක්ද වෙන්නේ තම් පරා බවතෝමුකං පිරිහෙන් ඇැද ඒ ඇැනෙ ඔක්කොට වැඩිය හම්බ කරන්න හිතාගෙන යෙන්නේ නමුත් එහෙම එන්න බැරිවුණුත් එදාට පිරිහෙනවා පිරිහෙනවායි පිරිහෙන්නේ තමන් විතරක් නෙවෙයි පුං්ච දෙයක් තිබිල ලොකු දෙයක් ලැබිච්ච කෙනෙකුට රටක් රාජ්‍යක් දුන්න හම පින්නතුොන ත් රටත් එක්කමයි රටත් එක්කමයි පිරිහෙන්නේ. ඉතින් මේකක් කියලා අන්තිමට කියනවා අන්තිමට දේවතාව කල්පනා කලා තවත් ඇතින් පිරිහහිමේදුරුවට බදුහාදුරුව න්ග හන්තෝනනි නෑ බුදුහාමුදුරු ත ගාතා දාහක්කව්වත් බුදු හාමුදුරු එක කියලා දෙනවා නමුත්. මේදරට දැනගෙන නොපිරිහි ජීවත්තනකනුගොට මේ කාරණාදලා හොඳටෝම ඇති කියලා දේවතාව ප්‍රශ්නහනික නැමැත්තුවා. ප්‍රශ්නානික නැත්තුවා ඒ ප්‍ර්නාානනික නවත් තල අන්තිමටකේ නව පින්වත්ී ඒ පරාභවේ ලෝකයේ පණ්ඩිතෝ සමවෙක්කය අරියෝ දස්සන සම්පන්න්නෝ සලෝකං භජතේ සිවන්තයේ පණ්ඩිත නොවනනිැති කෙනෙක් ඉන්නවනං මේ කාරණා දැනගෙන සිවං ලෝකන්. දෙවුලොව භජතේ භජනය කරකිව්වා. එනි සම්මතගතියාගන්න දේවතාාව මීට වඩා ප්‍රශ්නැහුවේ නෑ. ඇයි පිරිහි මේ දොරටු දැනගන්න කෙනෙකුට මේ කරුන්ටික හොඳටම ප්‍රමාණවත්. එනිසාආදා පිගෙනගත්තේ පරාභව සූත්‍රයඇයි මේ සූත්‍රය මොලින්කකිව් වගේ අවිජහිත දේශනාවක්. ඒ යන සියලු බුදුවරු කවදාවත් අත් නොහැර දේශනා කන සූත්‍රයක්. ඒ සූත්‍ර අතර මහාසමය, මංගල සූත්‍රය සමජිත්ත පරිාය සූත්‍රය රාහුලොවාද සූත්‍රය, ධම්ම චක්කප පවත්තන සූත්‍රය සහ පරා භවසූත්‍රය. මේ සූත්‍ර දේශනාව පුරාපැය දෙකක් ශ්‍රවනීකරීමෙන් ජනත කරගත්තාහ සියලෝම කුසල්බෙලිින් පින්වත් හැමද නාටම ධර්මාබෝධේ තුළින් නිර්වානා බෝධයම සාක්ෂාත්වේවායි සාධූ කියල ප්‍රාත්ථනා කරන්න. ද මේ උතුම් මැදිින් පුර පසළොස්සක්පුොහෝදින මේ සජීවී ධර්ම දේශනාවෙහි දායකත්වේ බාරගෙන කටයුතු කළේ, පිටකෝට්ටේ එපිට මුල්ල පාරී පදිංචි, සමන්ති විමලසේන මහත්මිය, දෙවනි සහ දෙවමිනි දියනියන් දම්සිත් සහ දෙවින් පුතුනුවන් දෙමවපියන් නැතුළු පවුලේ සේලු ඥාතීන් විසින්. අරමුණ හැටියට තබාගත්තේ සම්බුද්ධ සාාසනය ආරක්ෂා කරන්නා වූ, උතුම් මහා සංගරත්නයට නිරෝගි සම්පත්තියම ලැබේවා කියන උතුම් ප්‍රාත්ථනාවත්. චන්ද්‍රාපෙරේරා පියානන්ට සහ, කුසුමා පෙරේරා මැණියන්ට නිදුක් නිරෝගී භාවය දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීම දෙවුණ සහ දෙව් මිනි දියණියන්ගේ සහ දම්සිත් සහ දෙවින් පුතුනුවරුන්ගේ, අධ්‍යාපන කටයුතු හැමතීන්ම සාර්ථක වේවා දරුවන්ට හොද ටිගෙනකයාගෙන මේ ශසනයට ආදරේ ඇතුව ස්වාමීන් වහන්සලට ආදරය ඇතුව ඉදිරිජීවිත ගත කරන්න තෙරුවනේ ආශිරවාදයත් ලැබේවා ලබේවා කියලා ආශිරිවාද කරනවා. ඒවාගේම පුඥ්‍යාන මෝදනාව සියලුම දේවරුන්ට සම්ය දෘෂ්ටික දෙව අන්ටමීපින් අනු මෝදන් බේවාඒවාගේ ිට බුද්ධගයාාව බේනා දුන්. අනගාරික ධරම්පාලතුමාටත් මේ පින් අනුමෝදන් වේවා. මියගේ සංසාරගත සී කටයුතු සීලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා අපවත් වී වදාළ කට උත්තරීත්‍රය මහනායි කොට ගොඩ දම්මාවාස. අපේ මහනායෙක මමාහිම්පාණන් වහන්සේටත් අපවත්තී වදාල අපේ ධරනාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයනන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කලා ව බෝධියකින්. නිවනින්ම නිවී සැසෙත්වායි සාධෝ කියල ප්‍රාර්ථනා කරන්න එවාගේම තවත් මේ පින්කම හිදායකත්තේ භාරගෙන කටයුතු කළා ගල්කිස්සේ පදිංචි, රන්දිිමාද සිල්වා මහත්මිය, තලාහේනේ පදිංචි දුලානිී ප්‍රියංජලේද සිල්වා මහත්මිය, ගල්කිස්සේ පදිංචි හසිද දසුන් මනතුංග මහත්මා. බලාපොරොත්තු වන්නේ අනන්ත සංසාරේමිය ගිය, ීලු ඥාතීන්ට මේපිං අනුෝදන් වේවා මීට මසකට පෙර පරලව සපත් පන්ටේ දුණු ප්‍රේමවති ආද්‍රණීය මිත්තනී ඇතුළු. සියලු මළගිය ඥාතීන්ටත්මේපිං ලබේවා සසරදුක් කෙලවර උතුම් නිවනිින් සැනසත්වා කියන උතුම් ප්‍රාත්ථනාව. ඒවාගේම විෙනුත් මනතුංග පුංචි පතුට නිදුක් නිරෝග සුව පත්භාවේ ලබේවා දුුලෙන් සන්දය උපංචි පුතුට නිදුක් නිරෝග සුවපත්භාවේ ලබේවා වපියන්ටත් දිගාසරි සම්පත්තිය ල බේවා ධර්මස්ශ්්‍රමනය කළ සීලු දෙනාටමත් මහා සංගරත්නයටත්. චතුරාරි සත්‍ය ධර්මයාාවබෝධය තුළින් සුක සහගත ප්‍රති පදාවෙන් අප හැම දෙනාටම නිර්වානාබෝධයම සාක්ෂාත්වේවායි සාධෝ කියල ප්‍රාර්ත්ථනා කරන්න ඒ ප්‍රාර්ථනාවත් නැතිව අපි දෙවියන්ට පං අනුමෝදං කරමු. ආකා සට්ාචබුම්මට්ටා දේවා අනාගා මහිද දෙකා පഞන්ත අනമෝതවා ചරරකන්තුසාසන ආක සට්టചබുම්මට්ට දේවානගා මහිද්දක පഞන්තങනമෝതിවා ചරරකන්තුදේසන ආකා සට්టചබുමට්ట දේවානග මहिදදക. Punyan tangan cirang rakang tutang sadar.